මේ ටියුට් එක අපි පොඩ්ඩක් කරා මේ මේ ටික මම තනියි කියවගෙන අපි මෙන්න මේ දක්වා කරා ගැටලුවක් නෑ අපි ආපහු ප්‍රශ්න ටික මුල ඉඳලා කරමු අපේ ප්‍රශ්න ඉඳලා නිකන් මම උඩින් පල්ලින් කරන් ගිය වලදා ටියුස් තිබුණේ නෑ කමන වැදගත්ම ටික මෙතන අපි මෙතනින් හඩ කරායම් ප්‍රශ්න තිබුණොත් අහන්න පුළුවන් ඔයාලට චැට් එකෙන් හරි කමන්න නෑ දාන්න මෙතන බලන්නකෝ මුදුකාංග නියෝජන සොෆ්ට්වෙයාර් ඒජන්ට්ස් ලා පරිගණක පද්ධතිවලදී මුදුකාංග නියෝජිතයේ මානව පරිශීලක හෝ වෙනත් මුදුකාංග යෙදුමක් හෝ වෙනුවෙන් ක්‍රියාත්මක මුදුකාංග කොටස. ඒ කියන පුතේ මේ නියෝජිත මුදුකාංගයක් කියන සොෆ්ට්වෙයාර් එක මෙයා පරිශීලක වෙනුවෙන් හෝ වෙනත් පරිගණක යෙදුමක් වෙනුවෙන් ක්‍රියාත්මක කරන සොෆ්ට්වෙයාර් එක. ඒ කියන්නේ මිනිස්සෙක් වෙනුවෙන් හෝ එහෙම නැත්නම් වෙනත් ඇප් එකක් වෙනුවෙන් පාවිච්චි කරන කෙනෙක්. Windows යැති කෝටනා මුදුකාංග නියෝජිත උදාහරණයක් ලෙස කිය හැකියි. මේ Windows මෙහෙයුම් පද්ධතියක් තුළ අත්‍ය සහායකරේ virtual assistant කෙනෙක් අර assistant ලා ඉන්න අපිට මෙන් ක්‍රියාත්මක කරන මුදුකාංග කොටසේ. එය මානව පරිශීලකයන්ට යෙදුම් සහ ලිපිකණු සෙවීම, හඬ විධාන හඳුනා ගැනීම, සිහි කැඳවීම ලබා දෙන්නේ පුද්ගලාරෝපණ සේවල ලබා දෙයි. ඔයාලා දන්නද දැන් ටෙලිකොම් එකේ ඉන්නවා assistant ලා ඉන්නවා. දැන් අපිට පුළුවන් අපි chat එකෙන් යනකොට එයා අපිට උත්තර දෙනවා. දැන් ඇතර කස්ටමර් කෙනෙක් එක්ක යූස් කරන්නේ ඇසිස්ටන්ට්ලා ඉන්න රැකලා දෙනේ වල. ඒතර මේව තමයි මේ මුදුකාංග නියෝජිතයෝ කියන්නේ. බොහෝ විට මුදුකාංග නියෝජිත හඬ හඳුනා ගැනීම, ස්වභාවික භාෂාවෙන් පාඨ පරිවර්තනය, අපි දැන් කතා කරන එක ටෙක්ස්ට් රෝඩයට කන්වර්ට් කරන්න පුළුවන්. අතීත දත්ත මත පරණ පුරෝකත්නි කිරීම, පරණ දත්ත පාවිච්චි කරලා අනාවැකි පළ කිරීම සහ නිරීක්ෂණේ පදනම් වූ හේතු දැක්වීම වැනි කාරක හරහා බුද්ධිය පිළිබු කරයි. මෘදුකාංග නියෝජිත පහත ගති ලක්ෂණ මේවා ඉතා වැදගත් දැන් කියුස් තියෙන පුතේ highlight කරගන්න මේ ටික ස්වාධීන බව ඒ කියන්නේ පුතේ මිනිසාගේ මැදිහත් වීමකින් තොරව තමන්ටම තීරණ ගන්න සමහරට අවම වශයෙන් තමයි මැදිහත් වීම මොන එහෙම නැත්තම් සමහරට මැදිහත් වීමක් අවශ්‍යම කරන්නේ නැහැ නේ එක්කෝ අවම මැදිහත් වීමක් තමයි අවශ්‍ය එහෙම නැත්තම් මැදිහත් වීමක් අවශ්‍යම නැති වෙන්න පුළුවන් ක්‍රියාශීලීත්වය මේ කියන්නේ තමන් සිටින පරිසරය තුළ වෙනත් අයගේ පෙළඹීමක තොරව තමන්ට ක්‍රියා යම්කිසි ක්‍රියාවක් ආරම්භ කරන්න පුළුවන් පරිසරය තුළදී වෙනත් අයගේ පෙළඹීමක් නැති ප්‍රතික්‍රියාශීලීත්වය පරිසරයේ සිදුවීම් වලට අනුව ප්‍රතිචාර දක්වන්න මෙයාට පුළුවන් පුතේ ගතික පරිසරයක ප්‍රතිචාර දක්වන්න පුළුවන් සහයෝගින් වැඩ කළ හැකි බව දැන් උදාහරණයක් පුතේ ඔය බහු නියෝජිත මුදුකා ගැන මම පස්සේ කතා කරන්නම් මේ බහු නියෝජිත මුදුකා ගැන මුදු නියෝජිත මුදුකාංග වල එකතුවයි කියන්නේ දැන් තනි නියෝජිත මුදුකාංගයකට විසඳන බැරි ප්‍රශ්නයක් සඳහා නියෝජිත මුදුකාංග කීපයක් එකිනෙක ක්‍රියාත්මක වෙනවා අන්තර් ක්‍රියා සිදු කරන මේකට කියනවා අපි බහු නියෝජිත මුදුකාංග කියලා. ඒ වගේ වෙලාවක මේ නියෝජිත සමග අනිවාර්යෙන් සහයෝගයෙන් කෝඔපරේටිව්නස් කියලා අපි කියන්නේ සහයෝගයෙන් මෙයාලා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මෙයාට තනියෙන් ඉගෙන ගන්නත් පුළුවන්. අත්දැකීම අනුව මෙයාට ඉගෙන ගන්න පුළුවන්. ඉගෙන ගත හැකි විදිහ. නිරීක්ෂණ අත්දැකීම් සහ දත්ත මත තනියෙන් ස්වයං ඉගෙන ගන්න පුළුවන් මේ නියෝජිත මුදුකාංග වල. සමාජ හැකියාවන් සහිත වේ සමාජ නීති වල හා සම්මතයන් අනුකූලව අන් අය සමග අන්තර් ක්‍රියා සිදු මේ අන් අය කියලා කිව්වෙ මිනිසුන් නෙවෙයි අත්‍තරම මේ සොෆ්ට්වෙයාර් විවිධ නියෝජිත මුදුකාංග සමග මෙම ගතිකක්ෂණ වලින් නියෝජිත මුදුකාංග වස්තු නැඹුරු සටහන් කරන්නේ එන වස්තුවක් වෙන් කර හඳුනාගත හැකි මුදුකාංග නියෝජිත සම්බන්ධ හොඳ වර්ගීකරණයක් පහත රූපේ දෙනවා මෙන්න බලන්න මේ රූපේ හොඳ වර්ගීකරණයක් ඔයාලට හැබැයි මේ 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 මං දෙන ටියුට් එකෙන් පිට එකක්වත් ඒල් පේපර් එකේ එන්නේ නැහැ පලාත්තේ පොරලයි අපියෝ කරන තේ පොරල හම්බේ නමුත් මේ මේක මේ සැරේ 2019 20 21 මේ නිව් සිලබස් එකේ ටීචර්ස්ලාට වෙනම සෙමිනර් එකක් තියලා දුන්න පුතේ මේ මේකෙන් එහා කරන්නේ නැහැ කියලයි. ඒ කියන්නේ මේ ඇතුලේ තමයි නවලා මේ මන් දීලා දෙන ටියුට් එක print එක දීලා දෙනවා. ඒක කීප සැරයක් කියවලා කරන්න. එතකොටයි පාස් පේපර් වල පාස් පේපර් වල මම මේ පලාත් පේපර් වලයි අපි කරන පේපර් වල වලින් ගියේ. අපි ඒක සිලබස් එක කියලා එකක් නැහැනේ මාතෘකාවට අදාළව අපි net එකකින් පාස් වෙච්ච ප්‍රශ්න දාන්නේ. දොර මම කියන්නේ ඒ රෝල් පේපර් එකේ මෙතනින් එහාට එන්නේ නැහැ. මේකින් විවිධ ඒජන්ට්ස් ස්මාර්ට් ඒජන්ට්ස් ලා ඉන්නවා. මේ බලන්න ලක්ෂණ කෝඔපරේටිව් ලර්න් එක නේ ඔටොනොමස් අර ස්වයං ක්‍රිය ඉගෙන ගන්න පුළුවන් කොලබරේෂන් ලර්නින් ඒජස් ඉන්නවනේ. ඒතර ඉන්ටර්ෆේස් තියෙනවා. සමහර ඒවා ඉන්ටර්ෆේස් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් ඈ. සමහර ඒවා අතුරු මුණක් තියෙන්නත් පුළුවන් නැති වෙන්න පුළුවන්. සමහර නියෝජිත මුදුකාංගයේ පරිගණක වෛරස් වශයෙන් ඉන්නත් පුළුවන්. ඒ වගේම ස්පෑම් ෆිල්ටර්ස් ඊමේල් වල ස්පෑම් ෆිල්ටර්ස් වශයෙන් ඉන්නත් පුළුවන්. සමහර ඒවා ඉන්ටර්ෆේස් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. දැන් මේ රූපය අරන් දෙන විකිපීඩියා එකේ නේ මේ අරන් දෙන මෙයාලා විකිපීඩියා එකේ බහු නියෝජිත පද්ධති මම ඉක්මඩ කරන්නේ මේ ලේසි ප්‍රශ්න
लोकदयाक मुदुकांग नियोजन पोदु प्रश्न हनुदय कवि मट इन मेसेज कुदे वाला अनीत मट इतर मेसेज मृदुकांग नियोजित पोदु मृदुकांग कार्य विना मृदुकांग नियोजित अंतर्क्रियाकारी मनोहरी पोदु कार्य बहु नियोजित मृदुकांग भावित तनि नियोजित मृदुकांग किसी कार्य नियोजित मृदुकांग अंतर्क्रिया सिद्ध कार्य अरमुनकर आयन अन्का बहु नियोजित पद्धति मेती मुदुकांग नियोजित पोद मुदुकांग कार्य मुदुकांग अंतर्क्रियाकारी बहु अवस्था तनि मुदुकांग नियोजित संकीर्ण घटन विसदीम है तनि एक्ट संकीर्ण घटन विसदे बेरे एन संकीर्ण घटन विसदीमे इलाक गतकर तनि एक क्रियाकर्म बहु मुदुकांग नियोजित अवस्थर एवं तनि एक बहु नियोजित पद्धति किसी मरमुना इटुक्रीम सदा नियोजित मुदुकांग अरमुन क्रियात्मक बहु नियोजित पद्धति संकीर्ण सदाह संबंध अंतर्ग मुदुकांग नियोजित जाल बहु नियोजित जाल क्रिया बहु नियोजित पद्धति नियोजित पहत लक्षण मिथन कथा मनोलक्षण नियोजित मुदुकांग लक्षण मलन मिथन कथा करणी बहु नियोजित मुदुकांग मल्टी एजेंट सिस्टम मेरा बहु कारकिया पेपर मे कारकियाजित मुदुकांग मलन मेट स्वाधीन मुखद स्वयं स्वाधीन तीरण करना देशीय दर्शन पमन सहित इनम ओंट तमंट पेवर कार्य क्रियात्मक किसे पमन दर समस्त पद्धति क्रियाकार तम तमंट वेड़ा पेवरला ये नियोजन तमंट दे विचार हेमदेव हरिण गावंटे गावंटे की शर्ट महल इवर बोत्ंगल्लन के ना बोत्ंगल्लाने कोलेग महान की ना कोलेग महां विचराई दोत्ंगल्लन बोत्ंग विचरा अयनक आयन अन्नी मे नियोजित मुद्रा तम अंत पार्टी तम की कार्य मित्र विमर्दिगत आगे कटदिगे बहु नियोजित पद्धति मध्यगत पालक नियोजित मेवट पालने तम तम दिल्ली प्रोसेस तम तम दिल ऐक्ट एक विचरा कौर पालने रूपे मगिन परशील तुरतर तेरव करूर सदा मित्र पहाल रूप मूलाशन तुरा तुरतर तेरव रूप तुरतर तेरव रूकिवल पाशन तुरतर लाभ मुदल कटे गुडकड़ी तुरतर तेरव कमर्स बाबित नियोजित मुदुकांग समाट बहु नियोजित मुदुकांग तुरतर तेरव रूप अर्ह बहुविध मूलाशन तुरतर लागण बहु नियोजित पद्धति सामान्य क्रियाकार पहात विस्तर रूपये परशील के रिजोव अटेंड उदाहरण वैरस नियोजित मुद्दा वैरस इंटरफेस परशील मनोहर दुरा परशील तुरतर यूसर अनिवार इंटरफेस यूसर इमेल अड्रेस इनपुट यूसर यागे मनोहर मनोहर इमेल फोन नंबर इनपुट कर अनिवार इंटरफेस नियोजित मुदुकांग इंटरफेस यूस यूस फोम फील करवा नियोजित पद्धति नियोजित पद्धति विशीन यदरास खाली साधारण विंडोस
उदाहरण बैंक विद्युत
වාදය අතර වෙනස දන්නවනේ න්‍යායන් නියමයන් සහ වාදයන් අතර වෙනස මොකද්ද පුතේ දැන් වෙනස වාදයක් සහ නියතයක් අතර වෙනස නැත්නම් නියතේ නියමයේ වෙනසක් තියෙනවා දන්න කෙනෙක් කියයි ඔෆ් විද්‍යාව කරලා දන්නවා ඔප්පු කරලා නැද්ද වාදයක් විද්‍යාත්මක සමාඩ ඔප්පු කරලා නැහැ වෙන්න පුළුවන් බොහෝ වෙලාවට තියෙන වාදයන් වෙනස් වෙනවා වාදයන් తాවකාලිකයි නියමයන් වෙනස් වෙන්නේ නැහැ නියමන් සදාකාලිකයි දැන් උදාහරණයක් වාදයන් ඒ කාලේ තියෙන දේත් එක දැන් උදාහරණ ජෝන් ඩෝල්ටන්ගේ පරමාණුක වාදය ඩෝල්ටන් මතකද දන්නේ නැහැ ඔයාලට ජෝන් ඩෝල්ටන් පරමාණු හොයාගත්තයි පස්සේ කිව්වා අංශුව කෙනෙක් භෞතිකව වස්තුවක් හැදලා තියෙන කුඩාම අංශුව තමයි පරමාණු इलेक्ट्रॉन प्रोटॉन होया डोल्टन परमाणु परमाणु इलेक्ट्रॉन प्रोटॉन होगा परमाणु मेकतम एक गुरुत्वाकर्षण नियम आइंस्टाइन सापेक्षता युक्त विषय दार्शनिक එයා කියන විද්‍යාව කියන්නේ අසත්‍ය කළ හැකි කරුණු වලින් යුක්ත නම් ඒ විද්‍යාවයි. එයා කියනවා අස කියන්නේ පරිේශනාගාරයක් තුළදී පරිේශන මගින් යම් කිසි දෙයක් සත්‍ය බව හෝ අසත්‍ය බව කළ නොහැකි නම් ඒ විද්‍යාව නෙවෙයි. ඒකල එයා කියනවා ආගම වනාහි විද්‍යාවක් මන්දයක්. දිව්‍ය ලෝකයේ හෝ අපායන් දි අපිට ඔප්පු කරන්න බැහැ. හරි ආගම කියන එක විද්‍යාවක් නෙවෙයි. आगमे तीन दिव्यलोकनेक्सीजन वायुकरण्डे विद्या सदाकाल सत्य ने सदाकाल सत्य ने विद्या विनाशन पुलवांग දැන් අද තියෙන දේ අද අපි පිළිගත්ත දෙයක් සමහරතාව අවුරුදු 100කින් අසත්‍ය වෙයි ඈ ඒක තමයි විද්‍යාව හැටි විද්‍යාව නමුත් සමහර ආගමේ දින දෙයක් අපි මීට අවුරුදු 2000 කල මොදි දිව්‍ය ලෝක ගැන කිව්වා තාම දිව්‍ය ලෝක ගැන කියන එක අසත්‍ය වෙන්නේ නැති වෙයි ඒක තමයි වෙනස ඒක අගවරු කරා නෙමෙයි ඈ එහෙම කිසිම වද පොයේ දවසේ මේ බොහෝ වෙලාවට ආගම කියන එක පාවිච්චි කරනවා දේශපාලකෝ තමන්ගේ පැවැත්ම නිසා ඒක අදයි එක නෙමෙයි කිව්ව එක ලෙනින් කියුවේ නේ ලෙනින් කියනවා ආගම කියන එක පාවිච්චි කරනවා දේශපාලකව තමන්ගේ පැවැත්ම උදෙසා තමයි ආගම කියන එක පාවිච්චි කරන්නේ ඒක හරි රජ කාලේ ඉඳලා ආගම කියන එක පාවිච්චි කරලා තිබෙන දේශපාලකම තමන්ගේ ජඩ වැඩ වහගන්න තමයි ආගම පාවිච්චි කරන්නේ ඒක තමයි ඇත්ත ඒකට ඉතින් ආගමික නායකයන්ටත් මොකද කරන්නේ වරප්‍රසාද ලබා දෙන්නේ මොන්ටෙරෝ ප්‍රාඩෝ දෙනවා හරි පාඩමට යන්න क्वांटम परिगणने नूतने शुद्ध सकसन सीमा इक्मवायामट योजित विकल्प प्रवेश सांप्रदायिक प्रवेश बिंदु अवस्था पटला बिंदु की समाट जीरो वोल्टेज एक की फाइव वोल्ट पुलवा वोल्टेज विभवांतरे बिंदु पहा යන අවස්ථා දෙක පමණක් ඇතුළත් ද්විමේ පද්ධතිය නිරූපණය කරයි. එසේ නමුත් ක්වොන්ටම් භෞතික විද්‍යාව මත පදනම් වන පරිගණක බහු අවස්ථා විතරතුරු නිරූපණය. හැබැයි මේකේ පාවිච්චි කරන්නේ ක්යූබිට් නේ. ඔන්න ලියා ගන්න පැත්තකින් ක්යූබිට්. ක්යූබිට්.
දැන් මේකේ බිටුනේ මේකේ කියු බිටු ක්වොන්ටම් භෞතික විද්‍යාවේ පාවිච්චි අපි කියු බිටු මත පදනම් වන ක්වොන්ටම් පරිබහුවස්ථා නිරූපණයක එබැවින් ක්වොන්ටම් පරිගණක වොන් නියුමාන් නිර්මිත පදනම් සාම්ප්‍රදාය පරිම සාපේක්ෂව ගාතිය ලෙස වඩා වේගවත් ඒ කියන්නේ මේ වගේ සාපේක්ෂව ඉතා විශාල වේගින් යුක්ත පරිගණකයක් තමයි මේ ක්වොන්ටම් පරිගණනය කියන්නේ. ඔයාලා net එකේ සර්ච් කරලා බලන්න ඕක ක්වොන්ටම් පරිගණන. හැබැයි මතක තියා ගන්න ඕන ක්වොන්ටම් පරිගණනයේ සාපේක්ෂව වොන් නියුමාන් පරිගණනව වගේ 10000 ගුණයක් වේගවත්. ඒ වගේම මේකේ පාවිච්චි කරේ බිංදු එක මේකේ පාවිච්චි කරන්නේ කියෝ බිටු. ඒ කියන්නේ මෙයා බිටු පාවිච්චි කරේ අපි පාවිච්චි කරන්නේ මේක මොකද නවීන පරිගණකයේ කියෝ බිටු පාවිච්චි කරන එක නෝට් කරගන්න පේපර් වල අහනවා. එහෙනම් වොන් නියුමාන් ආකෘතියෙන් අපි ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. හරි බලන්න මේ නේචර් ඉන්ස්පයර්ඩ් කම්පියුටර් අපි කලින් මේවා කරා හැබැයි අර කලින් ඩියුට් එකේ. නව පරිගණක ශිල්පකම විශේෂයෙන් බුද්ධිමය පරිගණක සංකල්ප ක්‍රම සංවර්ධනය කිරීමේදී පරිශු විශේෂයෙන්ම තමා අවට ස්වභාවික පරිසරයේ වැඩගත් මිකන් හොඳට කියව ගන්න සංසිද්ධීම් කෙරෙහි අවධානය යොමු කර අපි බොහෝ වෙලාවට පුතේ අද තියෙන නිර්මාණ ගොඩක් දේවල් අපි කරලා තියෙන ස්වභාවික පරිසරයෙන් සංසිද්ධීම් පාවිච්චි කරලා තමයි නේ ඔය චාල්ස් ඩාවින් පවා ඔය ගුවන් යානවල සැරසුම්ීමේ මැදදී කියනවා යා පාවිච්චි කරලා දෙනවා කියලා සතුන්ගේ ඒ චර්යාවල් සතුන්ගේ ලක්ෂණ පාවිච්චි කරනවා ඒවා ඇන්ද කියලා කියනවා ඔවුන් ස්වභාවික සංසිද්ධි නිරීක්ෂණය කරන අතර එවැනි සංසිද්ධීන් සංකීර්ණ ස්වභාවික ගැටලු විසඳීමට උපකාරී වන්නේ කෙසේද යන්න තේරුම් ගැනීම උත්සාහ දරයි. එමගින් පරිශකයන්ට අද මිනිසුන් මුහුණ පා සිටින සංකීර්ණ ගැටලු විසඳීමට එවැනි ස්වභාවික ක්‍රියාවලින් අනුකරණය කරන. එනේ ඒවා දිහා බලලා ඒවා අනුකරණය කරන. නව ශිල්ප ක්‍රම දියුණු කිරීමට හැකියාව ලැබිය ඇත. එවැනි තාක්ෂණ සාමාන්‍යයෙන් ප්‍රකෘති අනුප්‍රේරිත නැත්නම් ප්‍රකෘති ප්‍රේරිත පරිගණන තාක්ෂණයන් හෝ ස්වභාවික ආගමන තාක්ෂණ කියලා අපි කියන එක හයිලයිට් කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ ස්වභාවික පරිසරය දින සංසිද්ධි ප්‍රපංච පාවිච්චි කරලා තමයි මේවා නිර්මාණය කරන්නේ. ඒකට අපි කියනවා ප්‍රකෘති අනුප්‍රේරිත තාක්ෂණ හෝ ස්වභාවික ආගරණය කියලා අපි කියන්නේ බලන්න. ස්වභාවික සංසිද්ධි පාවිච්චි කරලා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ප්‍රකෘති අනුප්‍රේරිත ආගරණය තුළ උදාහරණයක් ලෙස පරිශීකන විසින් ජීව විද්‍යාත්මක ගහන නිරීක්ෂණය කළ බැයි කුරුඹ ජනපද නීවද කුරුළු රංචු වැනි ජීව විද්‍යාත්මක ගහන උත්තේජවලට ප්‍රතිචාර දැක්වීම තොරතුරු සකස් කිරීම සහ තීරණ ගැනීම සිදු කරන්නේ කෙසේද යන ඔවුන්ගේ අවධාන ලක්ෂ්‍ය දැන් අර කුරුඹ කොහොමද වේ කොහොමද යාලා ප්‍රශ්නයක් ආව සතුරෙකුට කොහොමද ක්‍රියාත්මකගෙන කෑම එකතු කරන්න කොහොමද මෙන්න මේ වගේ දේවල් අවධානය කරනවා උදාහරණයක් ලෙස බිම සිටින තුවාල කුරුල්ලෙකු සමග නිරෝගී කුරුල්ලෙකු රැඳී සිටීම ඇතන් කුරුළු රංචු සාමූහිකව පරහිතකාමී හැසිරීමක් පෙන්වුම් කරයි. එවන් නිරීක්ෂණයක් මගින් නවීන පරිගණක තාක්ෂණ සමූහ බුද්ධිය. දැන් අර අපි කතා කරන්නේ අර නියෝජිත පරිගණක එකතුවක් වැඩ කරන්නේ කොහොමද කියන එක. අන්න ඒ වගේ දේවල් පාවිච්චි කර අපි සමූහ බුද්ධිය ස්නායුක ජාල මෙතින් පරිණාමිනී ආගරණය කෘතිම ප්‍රතිශක්තියින් පද්ධති වෙනි ආගරණ ශිල්පකම හඳුන්වා දී ඇත. මේකත් හයිලයිට් කරගන්න ඕනේ. මෙන්න මේ පරිගණක තාක්ෂණ සමූහ බුද්ධිය ස්නායුක ජාල නේ පරිණාමිනී ආගරණය කෘතිම ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැනි ආගරණ ශිල්ප හඳුන්වා දී ඇත. පරිගණක විද්‍යා විමාංශයේ ජෛව විද්‍යාත්මක අනුප්‍රේරිත පරිගණන හා කෘතිම පරිබුද්ධිය සමග සමීප සම්බන්ධ වේ. මේ පහළ දෙන එකක් ඇති ප්‍රවේණික ඇල්ගොරිතම් හා මේ ප්‍රවේණික ඇල්ගොරිතම් වලදී මොකද වෙන්නේ? ජාන ප්‍රවේණික ඇල්ගොරිතම් එයා විසඳුම පුනර්කරණය වෙනස් කරන එකම විසඳුම දැන් උදාහරණ අපි අපේ උන්ට දැන් කොවිඩ් කොවිඩ් වලට ඇයි අපිට එන්නතක් හදන්න බැරි? ඇයි එන්නතක් හදන්න බැරි? උත්තර දෙන්න chat එකෙන් හරි මයික් එකෙන් හරි කියන්න. ඇයි ඒ බැරි? කොවිඩ් කියන වෛරස් එක ගන්න. එයා ජීවියද නැද්ද? ජීවි. එයා පුතේ එයා හැම වෙලාවෙම එයා වෙනස් කරගන්න. එයා එයාගේ ඥාන වෙනස් කරගන්න. ඒ කියන්නේ එයා වෙනස් වෙනවා. එයා වෙනස් වෙයි දැන් අපි මොන හරි ප්‍රතිශක්තිකරණයක් ගත්තාම එයා වෙනස් කරගන්න. විනාශ වෙලා ඒ ප්‍රතිශක්තියෙන් එළියට එනවා ඊට පස්සේ ඒක මදියාගේ යා වෙන ඥාන වෙනස් කරගන්නේ වෛරස් එතකොට අපි ගන්න ඉන්ජෙක්ෂන් මත විකෘතිතාව කියන්නේ ඥාන විකෘතිතාව කියලා කියන එක ඩෙල්ටා නම් මනක එයා වෙනස් කරගන්නවා අපි ඇඟෙම ඔටෝ ප්‍රතිශක්ති කැදෙද්දී ඒ ප්‍රතිශක්තිය එහාට ගිහිල්ලා එයා වෙනස් වෙන එක තමයි ඥාන ප්‍රවේණි ඇල්ගොරිතම වල හැටි එතකොට ඒ අනුව මේ ඥාන ප්‍රවේණි ඇල්ගොරිතම තාක්ෂණය පාවිච්චි කරලා හදලා තිනවා නියුචිත මොදුකාංග එතකොට එයාට පුළුවන් ජඩලෝකදී වෙනස් ප්‍රතිචාර දක්වන්න පුළුවන් එයා සෑම පුනර්කරණදී වෙනස් ප්‍රතිචාරයක් තමයි දක්වන්නේ. එකම දේ නෙවෙයි ආ දක්වන්නේ.
අන්න එක තමයි ජාන ප්‍රවීණ ඇල්ගොරිතම කියන්නේ. සහ ස්නායක ජාලන අමතර වෙනත් ප්‍රකෘති අනුප්‍රේරණ ශිල්පකම කීපයක් අඩංගු. එනම් මේ පරිසරයේ ස්වභාවික සිද්ධීන් මිනිසුන්ගේ මේ ජාන ප්‍රවීණ ඇල්ගොරිතම මෙන්න මේ වගේ දේවල් පාවිච්චි කරලා පුතේ අපි කෘතිම බුද්ධිය සඳහා භාවිත කරලා තියෙනවා මේ මේ ස්වභාවික ප්‍රපංචයන් කියලා මේ කියන්නේ මෙතන විස්තරේ. මේ දින සමූහ බුද්ධිය අර කුහුමුවන්ගේ වේයෝගික සිද්ධිය තමයි ඒක ආරම්භය. කුඩා සතුන් සමූහ ලෙස ජීවත් වන කුහුමු ජනපද කුරු රංචු මේ වද වැනි ඒකකවල දැකී ඇති සාමූහික බුද්ධිමත් චර්යා මත පදනම් වූ කෘතිම බුද්ධි විධික්‍රමයේ. ඒ කියන්නේ මේ සමූහ වශයෙන් වෙනසට සත්තු දිහා බලලා තමයි මේ සමූහ බුද්ධි නිර්මාණය කරලා තියෙන්නේ. උදාහරණයක් ලෙස බොහෝ අවස්ථාවලදී මේ මැස්සන් විසින් සිය වදේ නිර්මාණය කර ගන්නා ස්ථානය ප්‍රශස්ත ලෙස යොදා ගන්නා බව නිරීක්ෂණය කර සමාජීය පද්ධති වැනි සංකීර්ණ සහ අනුවර්තක පද්ධතීන් සරල නීති පදනම් වූ එකිනෙකා හා අන්තර් ක්‍රියාකරන නියෝජිතයන් සමූහයක් ලෙස ආකෘතිකරණය කිරීම බොහෝ කිරීම සමූහ බුද්ධිය මගින් අවස්ථාව ලැබේ. එවැනි තනි නියෝජිතයන්ගේ අන්තර් ක්‍රියා නිසා මතුවන රට අදාළ සංකීර්ණ පද්ධති අධ්‍යයනය කිරීම සහ පාලක උපකාරී වේ. ප්‍රශස්ත මාර්ග සැලසුම් කිරීම සමූහයන්ගේ චලනයන් අනුකරණය කිරීම කණ්ඩායම් නිර්මාණය කිරීම වැනිද සමූහ බුද්ධිය සඳහා යෙදුණු උදාහරණ වේ. මේවා චුට්ටක් බලාගෙන බහුවරණ එකයි අහන්නේ ඔක්කොම කටපාඩම් කරගන්න බෑ යන්තම් ඔල්ලේ සිද්ධි තුන හැටි ඔය මී මැස්සෝ ගැන වේයෝ ගැන ස්ටඩි කරලා බලන්න පස්සේ ඒරලි පස්සේ හරි ආස හිතන එකනේ ඒ ඒ මී මැස්සෝ කොහොමද ප්‍රජනනය කරන්නේ ප්‍රජනන ක්‍රියාවලිය දන්නනේ කොහොමද රැජින තමන්ට ස්වාමී හොයාගන්නේ ලැම්බෝගිනියක් හැබැයි මීමැස්සොන්ගේ එහෙම නැහැ මීමැස්සෝ අපිට වඩා බුද්ධිමත් එක පැත්තකින් බැලුවොත් නේ ආ ඔව් ඔව් රජින මීමැස්සේ කාල උඩට යනවා උඩට යනවා යාට යා ශක්තිය එන්නේ යා උඩට යනවා එතකොට අර මීමැස්ස ඔක්කොම උඩට යනවා දැන් මට හම්බු වේ කියලා හම්බු වෙන මගක් ඇද බා 100 75 ගොඩක් අය මැරෙනවා මැරෙලා උඩටම යන්න පුළුවන් ශක්තිය වැඩිම මීමැස්සත් එක තමයි ඒකතු ගොඩක් අය උඩට ගිහිලා මැරෙනවා එතකොට ඉතුරු වෙන කෙනත් එක තමයි ඒ ඒ යාග ප්‍රජනන කාර්ය සිදු කරන්නේ නේ ඇයි එහෙම කරන්නේ ඒතර ශක්තිමත් සතෙක්ගින් බිහිවන પરම්පරාව ශක්තිමත් නිරෝගී එකයි ඒකට හේතු නේ එයාලා ඉතින් බුද්ධිමත් පදනම නෙවෙයි එයා පරිසර ජීවත් වෙන සතුන් නැති අපි එහෙම කරන්නේ නැද්ද බෑ අපේ කොහොමද ඉතින් අපි භෞතික දේවල් නෙවෙයි බලන්නේ නේද අපේ අපි බලන්නේ භෞතික දේවල් අපි බුද්ධිය නෙවෙයි මිනිස්සු බලන්නේ භෞතික දේවල් නම් සත්තු බලන්නේ බුද්ධියවත් ඒව නෙමෙයි උන්ට ඕන බාහිර පරිසරේ එන ව්‍යසනයකින් බේරලා ඉන්න හොඳ නිරෝගී પરම්පරාවක් තියෙන්න. මොකද උන්ට ආයි වැක්සින් කරන්න හිම නැහැ නේ. ඒක නිසා උන් ඒ වගේ දෙයක් තෝරගන්න. වෙනස් වෙන දිනේ පුතේ. කාලෙන් කාලෙ වෙනස් වුණා වේයගෙත් එහෙම උනද මේ වේයොන්ගේ පුතා මේ වේයගෙත් රැජිනක් ඉන්නවලු. ඒ වේයගෙත් තියෙන්නේ නැණ ඉගිල්ලෙන්නේ නැණ ඒක ඉන්නවනේ පොළොවේ ඇතුලේ. එතකොට ඔය වේයන්ගේ ඒ වැජින හොයලා ඌ අයින් කරා නම් ඉතුරු වේ ඔක්කොම ගෙදරින් යනවා. ඒ සහ ඒ හැම වේයම කෑම අරගෙන යනකොට අර ඒ වේ රැජිනට යනවා. අර ඉම්බිලා වගේ යනවා. එහෙම ඒවත් තියෙනවා. හරි වේයගේ කතාවත් ඔය බීමැස්සේ කතාව වගේ හරි සංකීර්ණ ජීවන චක්‍රයක් තියෙනවා යගේ. බලන්න මේ YouTube වීඩියෝ එහෙම තියෙනවා. පොඩ්ඩක් බලන්න ඒක පස්සේ. ඒරලින් පස්සේ බලන්න. ඔව් රජින වෙන්නේ පුතා එයා ශරීරයෙන්ම වෙනස් නේද එයාගේ ශරීරය විශාලයි ශක්තිය වැඩි අනිත් මීමැස් වගේ හතර පහ තුනක් එයා ලොකු වෙන්නේ ඒක ස්වභාවික වෙන දෙයක් ඒ රජිනක් වෙන්නේ ඒ රජිනකුත් හැමෝටම බිහි කරන්න බෑ මං හිතන්නේ ඒක රජ වගේ තියෙන ඈ එහෙම ආයේ විතර එහෙම බෝ වෙන්නේ රජ කියන්නේ වෙන එකක් නෙවෙයි උන්ගේ ශරීරයේ ශක්තිය වැඩි එහෙම කරියක් තියෙනවද හරි එහෙනම් බලමු පටල ආගරණේ ජෛවී සෛලවල නිර්මිතිය සහ ක්‍රියාකාරීත්වය මෙන්ම ජෛවී අවයව සහ අනෙකුත් කොටස්වල සෛලමය සැකැස්ම අනුසාරයෙන් අපේ සෛලවල සැකැස්ම අනුසාරයෙන් ආගරණ ආකෘති නිර්මාණයේ සිදු කරන ස්වභාවික ආගරණ ශාඛාවක් වෙන්නේ නියුරල් නෙට්වර්ක් එක අපි අර ස්නායුක ජාල අන්න ඒ වගේ එකක් තමයි පටල ආගරණය කියන්නේ අපේ ස්නායුක ජාල නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද
අන්න ඒ විදිහට තමයි මේ කෘතිම බුද්ධිය පාවි පටල ආගරණය පාවිච්චි කරන්නේ. ලංකාවේ හරි බුද්ධිමත් සංනිවේදන පද්ධති සහ නියමාවල වඩා වේගවත් සහ ස්ථායි සංවේදන පද්ධති සඳහා නියමාවලි නිර්මාණය සඳහා වසංගත රෝග පැතිරීමේ රටාවන් වැනි සංසිද්ධි නිරීක්ෂණය කිරීම ප්‍රසැලකේ. එතකොට මේ බුද්ධිමත් සංවේදන පද්ධති නියමාවලි වල අරමුණ තමයි වඩා වේගවත් සහ ස්ථායි සංවේදන පද්ධති සහ නියමාවලි නිර්මාණය සඳහා වසංගත රෝග පැතිරීමේ රටාවන් වැනි සංසිද්ධි නිරීක්ෂණය කිරීම කරන්න පුළුවන්. හරි රිපෝට් එක බලන්න මෙතන ඉහත ශිල්ප ක්‍රමයට අමතරව සංවේදක අවයව නිරීක්ෂණය කිරීමෙන් සංවේදක ජාලයන් නිර්මාණය කිරීම ජීව විද්‍යාත්මක ප්‍රතිශක්තිකරණ පද්ධති නිරීක්ෂණය කිරීමෙන් කෘතිම ප්‍රතිශක්තිකරණ පද්ධති නිර්මාණය කිරීම මේ කාර්යෙම ගැළපෙනවනේ සහ මානව සංජානනය මත පදනම් වූ ඉගෙනුම් වර්ගීකරණ පද්ධති නිර්මාණය කිරීම යනාදී ප්‍රකෘති හෝ ජෛව අනුප්‍රේරිත ආගරණය සඳහා උදාහරණයන්. එතකොට මෙන්න මේක පොඩ්ඩක් මතක තියාගන්න. මොකද මෙන්න මේක දැන් උදාහරණයක් ප්‍රකෘති මේකනේ ප්‍රකෘති හෝ ජෛව අනුප්‍රේරිත පරිගණක උදාහරණ ටිකක් මතක තියාගන්න ඕනේ. විශේෂයෙන් මෙන්න මේකනේ මේදී කෘතිම ප්‍රතිශක්තිකරණ පද්ධතියක් MCQ අහන්න පුළුවන්නේ. ප්‍රකෘති කෘතිම ප්‍රතිශක්තිකරණ පද්ධති. එතකොට අනිවාර්යෙන් ඒක ජෛව අනුප්‍රේරිත පරිගණක උදාහරණයක් පාවිච්චි කරන අවස්ථාව. මේ දේ නෑ. ඒක චුට්ටක් මතක තියාගන්න ඒ වගේ පොයින්ට් ෆෝම් අරගෙන බහුවර්ණක ඉරි ගන්න වගේ ඒ හරි එහෙනම් මේ ප්‍රශ්න ටික අපි අද මුල ඉඳලා කරොත් ඒක මන්න එදා අපි මේක ඉගෙන කරේ නේද වල අපි නම් ඉරි පොලේ කරේ මේ කොළ බලන්න එපා අද තනියෙන් අද ටියුට්ස් මම ගොඩක් අය තාම තියෙනවා මං හිතන්නේ ඒක නිසා අද ටියුට් එකේම කරමු සමහර ඊ-කොමර්ස් සේවාවක් තියෙනවා ගැටලුවක් නැහැ හරි මම විනාඩි 10ක් දෙන්නම් මේ මුළු ප්‍රශ්න ඔක්කොම 2012 ඉඳලා 2012 ඉස්සෙල්ලා ඉවර කරන්න විනාඩි 10ක් දෙන්න ඉක්ම ඉවර කරන්න 2012 ටික ඉවර හතුසන්න පුතේ තනියෙන් කරන්න අද දැන් අර එදා ඉරි ගහපො කරලා මේ 2012 ඉවරයි රුස්සන බලන්න අපි සමහර තැන් වල එදා කරේ ඔක්කොම කරන්න කියලා වලට දැන් ටියුට් එකේම කරන්න ඉරි ගහලා කරා දැන් ඔයාලට මේ පාස් පේපර් ප්‍රශ්න ඔක්කොම කරන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ මන් දන්නේ නැහැ පුතේ ඒක එකෝලස දුනායර GF Lops 1997 මොකක්ද දන්නේ නැහැ 2012 ඉවර කරන්න ඉවර කරලා ඉවර අය අතොස්සයි අත උස්සන්න බැරිද වලට පුළුවන් නේ රේස් ඇන් ඔප්ෂන් එක අයින් කළා මන් තියෙන්නේ තිරණේ වල රේස් ඇන් මට පේන්නන්නේ නැහැ රේස් ඇන් කාගද කවුරු තිරණ ඇත්තා
චැට්ටකින් දාන්න පුතේ රේස් හෑන්ඩ් පුළුවන් ද බලන්න ඔයාලට බැරිද දන්නේ නැහැ පුළුවන් රේස් හෑන්ඩ් කරලා බලන්න ආ පුළුවන් නේ හරි හරි මං 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 එදා පොදව මේ අර චැටින් එහෙම නවත්තන්න මම ගොඩක් අය බ්‍රවුසර් එක වෙනස් කරා මගේ නැත්නම් හැමදාම චැට් කරා ඔයාලගෙන නෙමෙයිදලා 23 ප්‍රශ්නයක් ආවා ගෑල් ළමට නරක චැට් දාලා නරක වචනින් චැට් දැම්මලු කවුද ලෙඩේ මානසික රෝගී මානසික රෝගී වෙන්නවට ඉතින් මේ දන්නවනේ ලංකාවේ හිටියා ඔව් මගේකේ පුතේ 23 ක්ලාස් එකේ කියන මට පෙවුනේ නැහැ යාලා ප්‍රයිවට් චැට් දාලා ගෑල්ලම නරක වචනින් දැම් දැන් අද ඔයාලා ඕම කියන්න පුතේ මෙමි අපේ ලෙඩ තමයි මිනිසුන්ට තියෙන අද පුතේ ඇත්තරම අපේ පොඩි ළමයිට ක්ලාස් එකක් කරලා ලංකාවේම ළමයි 5000 කිරයකට සම්බන්ධ වෙනවා දැන් අලුත් ටීචර් කෙනෙක් අවුරුදු 25 කිරේ ටීචර් කෙනෙක් ශිෂ්‍යත්ව පන්තියක් ළමයි 5000 පැනලා හිටියයි ක්ලාස් එක අර ඔන්ලයින් කරන ගුරුවරින්නේ ලංකාවට ඉතින් ශිෂ්‍යත්වයේ දන්නානේ මොකක්ද ගුරුවරයෙක් කියන්නේ ඒ ගුරුවරයාට ක්ලාස් එකේ ටීචර් කෙනෙක් ක්ලාස්න් ටීචර් කෙනෙක් ඇත්තනම කරන්න දෙන්න තු නරක වචනින් චැට් කරන අපේ ඒ කියන්නේ ඒ ග්‍රේඩ් 5 ළමයි නෙවෙයි ඔතනින් පොඩි ළමයි නරක වචන දන්නේ නැහනේ ඒ ළමයිටත් පිළිගන නරක නරක දේවල් ඒකේ යනවා ඉතින් මම බැලුවේ කොච්චර පහද්ද බලන්න ඕනේ දැන් අර ගුරුවරියා මේ පොඩි ළමයි ඉන්න ඔතන ඒ YouTube එකේ තියා ලයිව් ගියා YouTube එකේ තියෙන නරක දේවල් යවනවා ඉතින් මිනිස්සුගේ මානසික ප්‍රශ්න පුතේ ඒවා විසඳ ගන්න මේ අර කවුරු තමයි බයිට් කරන්නේ ඉතින් ඒ බයිට් කරේ හොඳ නැහැ ඒතකොට ඒ ටීචර් විතරක් නෙවෙයි ඒක අරන් ඉන්න ළමයි දකිනවනේ ඉතින් හරි පහක් නේද ලංකාවේ ඇත්තට අනේ මන් දන්නේ ලංකාව කවදා කොතනින් හැදෙයිද කියලා ලේඩ පුතේ එයාලගේ හිතේ ශික්ෂක පදයක් අර එක් බාර් නටනවා වගේ හිතන් ඉන්නේ තරු 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 දීලා වගේ එහෙම තමයි හිතන් ඉන්නේ තාම දෙන්නද පුතේ ඉවර මේක ඉවර කරන්න පුතේ මිලදී ගන්නවයි ඇනෝම් කරනවයි කියන්නේ දෙකක් ඇනෝම් කරනවා කියන්නේ අපි භාණ්ඩය ඒ ආයතනයෙන් ඉල්ලන එක හැබැයි මිලදී ගන්නවාකුත් අපි භාණ්ඩේ අරගෙන දී දෙකේ ඇනෝම් කිරීම සහ මිලදී ගැනීම කියන දෙකක් ඈ පටල ගන්න එපා ඇනෝම් කරනවා කියන්නේ ඕඩර් කරන එක විතරයි ඕඩර් කරන එක විතරයි එනම් බලමු නේද අපි හරි හරියයි හරි වෙලාව ඕන නම් අත උස්සන්න වෙලාව ඕන අය ඉන්නව නම් අත උස්සන්න නෑ නේද හරි බලන්න විදේශීය රටක රැකියාවලියක පුද්ගලයෙක් ශ්‍රී ලංකාවේ මවට යම් සමාගමක වෙබ් පාදක සේවා උපයෝගී කරගනිමින් උපන්දින ත්‍යාගයක් ලැබෙන්නට සැලසීම සඳහා මාර්ගගතව ඇනෝමක් සිදු කරයි උපන්දන ත්‍යාගයේ ඇනෝම් කිරීම ඇනෝම් කිරීම මේ මෙයා මේ කස්ටමර් නේ වේවන්නේ අම්මට තමයි බාණ්ඩේ යවන්නේ කම්පැනි මෙයා කරලා දෙන ඇනෝම් කිරීම ඒතර උතන උදා ඇනෝම් කිරීම නිසා යන්නේ උත්තරේ දෙක නේද පාරිභෝගික ව්‍යාපාරයෙන් ඇනෝම් කිරීම කරන්නේ ඇනෝම් කිරීම මොකද්ද පාරිභෝගික ව්‍යාපාරය නේ एक आहान नया मैं ये गलत दिनों वार के निवेश आहान में तेरे कोहें कोटे तूने पारिभोगियन व्यापार ने मिले दी क्या निवेश क्यों बोला व्यापार इन पारिभोगित रहे नया याने बारु बाँटने में आने दे संविधान एक सेव के नगर पाउंडी के रहस्य पर ने दैनिक वड़ा पीरिवेशुंसा आरक्षित क्रम में जानी
ඊමේල් තමයි වඩාත්ම පිරිවැසුම් සහ ආරක්ෂිතම ක්‍රමවේදය වන්නේ. 32 බලන්න පහත සඳහන් ලාක්ෂණික සලකා බලන්න. එතකොට මෙතනින් අහනවා මෘදුකාංග කාරකය වර්ගයේ මෘදුකාංග නියුක්තයේ කාරකය දෙකම එක්කෙනා. ස්වතන්ත්‍ර බව. ඒක හරි නේද? ගතික පරිසරයේ ක්‍රියාකාරී ධාරය වෙනස් වෙන පරිසරය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. වකවානුවේ සීමා වෙනවද නැහැ. බහුලව වර්ධන තොරතුරු අන්තර් ක්‍රියාකාරීත්වයේ පුළුවන්. A B D. උත්තරේ කීයද එහෙනම්? උත්තරේ අංක 4යි. සාර්වත්‍රී ආගරණය මම මේ ටියුටරේ කලින් ටියුටරෙන් කරා එක වලට ගිය සතියේට කලින් සතියේනේ ඔබිකියුටස් කම්පියුටින් ප්‍රයෝජනවත් වන්නේ එතකොට 33ට උත්තරේ ගිය දෙන්නේ බිත්තිවල ලෝසුවක් පාන්නේ නැහැ විකුණුම් පොළ පොයින්ට් ඔෆ් සේල් දන්නවනේ අර මේ අපි කතා කරමු තියන්නේ මේ ෆුඩ් සිටියේ තියෙන අර බිල් හදන මැෂින් එක ඒක ATM එකෙත් නෙවෙයි උත්තරේ මොකද දේශීය පරිසර අභිරුචිකරණේ කස්ටමයිසේෂන් කියන්නේ අපි එදිනදා ජීවිතයේ වැඩ කරන මේ පෞද්ගලික අපිට අනුව වෙනස් කරගෙන පාවිච්චි කරන දේවල් වලදී ඒක තමයි දේශීය පරිසර අභිරුචි කස්ටමයිසේෂන් කියලා අපි කියන උත්තරේ අංක 1 එන්නේ ඒ ඔක්කොම හරි අලුසන බලන්න ප්‍රශ්න පහම හතරයි නේ හත් දෙනාගේද හරි ප්‍රශ්න දෙනු නම් අහන්න 8 දෙනාගේ හරි ඒතර 60 කි ඒතර අනිත් අයගේ වැරදි දෙය කියන්නේ මම කවුද වැරදි අය කියලා විශ්වගේ වැරදි තිලිනි හර්ෂණී ජයසුන්දරගේ වැරදි තිලිනිගේ වැරදි තරණි සුපුන් බුද්ධික සුපුන් ශාෂිනි සංකල්පන සඳුරු දේශාන්ගේ වැරදි සමාදි සදීප ලක්මල් සචිනිකා රිද්මියේගේ වැරදි රවිශාන් රන්දිම නේ ඇයි ඒක මොකද වැරදුනේ නිලක්ෂයේ වැරදුනාද නායනජිත් නවෝදනි නෙත්නි විජේකෝන් නේ MTR බිඳුවයි 32 මල්ෂා මහේෂ් මහීමා එරු නැත්නම් අහන්න පුතේ හරි එහෙනම් අපි යම් 2013 කරන්න බලන්න එන සාර්වත්‍රී ආගරණය යනු ආගරණ පරිසරයේ මෙහිදී පරිශීලකයාට හා දෙකටම සේවා ලබාගත හැකිය මොකද්ද හිස්තන දෙන්නේ බලු සාර්වත්‍රි ආගරණය යනු සෑමතැනම පවතින ආගරණ පරිසරයේ මෙහිදී පරිශීලකයාට ස්ථානීයව ඒ කියන්නේ දැන් අපි තුන් ගෙදර ඉන්නකොටත් පුළුවන් හා දුරස්ත සමාජ ආයතන ගියාම පුළුවන් සේවා ලබා ගත දෙන උත්තර අංක දෙක නේද ස්ථානීය හා දුරස්ත ඒක හරියට සන බලන්න एक गोड़ा कहेगा हरी नहीं आ वाला इससे लेके पानी नहीं कमारे दिन देते नहीं वो एक बड़ी आउला तीनों तमाई प्रश्न है हरी ये रंग आप ही देदास दाह तरह करो प्रश्न जरा गहन ना बोलते ये प्रश्न टीके में कराना बाला जान टी उठ्टे के में कराना है जा करो कोले बाला ना आती बात पानी एक कराना बाला प्रश्न वाली උපරිම තව මාසයක් ඇද්දි ඉවර කරන්න පුළුවන් අපිට
SQL කරනවා SQL මෙපර ටියුට් එක දියත් නේද මං හිතන්නේ පුතේ ඩේටාබේස් ටියුට් එක කියලා නේ දීලා නේ තියෙන මං SQL ටියුට් එක මේ පාර නැද්ද මට මතක දුන්න කියලා ඔය පාර ටියුට් සෙට් එකේ තියෙනවා තියෙනවා ඒකේ සම්පූර්ණ SQL දෙන ප්‍රශ්නත් එක දාලා දෙන්න මං ඒක කරමු හෙට කරන්නේ ඒක තමයි කොහොමද හෙට හවස කරන්නේ හෙට උදේ පේපර් එක හෙට උදේ 6 ඉඳලා 10 වෙනකම් ඒකයි ලියන්න වෙලාවක් දෙන්නේ නැහැ පුතේ මම සොෆ්ට් කොපිය දාලා දෙනවා ඔයාලා ලියලා තියෙන්න ඕනේ සාකච්ඡා කරන විතරයි කරන්නේ දන්න පුළුවන් නේද තේජන එකේ තියෙන සරසරි කිත් තියෙන දන්න පුළුවන් තේජන එකේ තියෙන අංකල්ට කෝල් එකක් දාලා බලන්න බලලා යන්න සරසවි කිත් එක දමුල්ලේ රවිෂන් දමුල්ල නේද සරසවි කිත් තියෙන පුතේ උදේ යමේ 12 වෙනකන් විතරයි දෙන්නේ ආලා ඊට පස්සේ වහන බුක්ෂොප් එක හරියනම් බලමු නේද පුතේ අපි මේ ප්‍රශ්න ටික कृत्रिम बुद्धि सैव विटम कृत्रिम बुद्धि भावित अनिवार्य एक्सपर्ट सिस्टम में के पाविच विषय वैद्य धनुम धनुम पाटे तुर दुर्गा पावचना बहु एजा तो सी वल तीन जोग्राफिकल इनफॉर्मेशन सिस्टम वलना उत्तरे अंक उत्तरे अंक देख बहुत उत्तरे अंक देख स्वयं पद्धति सलका सत्य मानो मेदी अवश्य नवेहरी शुद्ध जीपे मगिन यंत्र क्रियाकार पालने दैनिक बैंक क्रियावलिया पद्धति स्वयं पद्धति मृदुकांग नियोजित संबंध सलका मृदुकांग नियोजित क्रियात्मक मृदुकांग नियोजित परशील के अरब सदा परशील क्रियावर्ण हतरी मुदुका परशील अरमुन सब परशील यमूली क्रिया बल चुट्टा तीन कोई प्रश्न तीन बल सी बहु नियोज पद्धति संबंध अंत अमेकन अनिवार्य उत्तरे मिथन प्रश्न मुदुका परशील परशील अरमुन क्रिया यमूली क्रियात्मक हरि परशील अड़मुर क्रियात्मक स्वयं क्रिया यूस इनपुट क्रियात्मक इतने वेरदीन बी वेरदी एना मुदम उत्तरे अंक एहासी बहु नियोजित पद्धति समन्वित अंतर्क्रियाकारी नियोजित मुदुकांग समूह की मुदम उत्तरे अंक मिथन प्रश्न मुदुकांग नियोजित परशील अरमुन सपुरा सदा स्वयं क्रिय क्रियात्मक स्वायत्व क्रियात्मक स्वाधीन नमो परशील यमूली क्रियात्मक एना उत्तरे एहासी के उत्तरे अंक ඒ ඔක්කොම හරි අදසන බලන ප්‍රශ්න පහම ප්‍රශ්න තුනයි නේ 46 2 5 2ම හරිය 2ක් හරි 5ක් හරි මේකෙත් පහ ප්‍රශ්න දෙන්න ගහන්න තේරු නැත්තම් කියන්න එහෙනම් අපි බලමු 2015 ප්‍රශ්න 2යි තියෙන්නේ वैरदी कहा
අපිට මෙන්න මේ ප්‍රශ්න කර තව උදව්වකින් මේ දැන් මේක බහු නියෝජිත පරිසරයක් නේ දැන් බලන්න මේ බහු මේක මුදුකාංගයක් මෙයයි මෙය අතර ඍජු සම්බන්ධ මෙයා මේ දෙන්න අතර කෝපරේටිව් එකක් තියෙනවද නැහැ හැබැයි මෙයා තියෙනවා මේ 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 අතර තියෙනවා ඈ මෙයත් එක මෙයා විතරයි සම්බන්ධ මේ මේවා සම්බන්ධ වෙන්නේ නැහැ නේද ඒක ලොක්ටක් මත දියා ගන්න उपकुलाकगत चर्यावाद्युत බොහෝ වෙලාවට මෙයාලා අන්තර්ක්‍රියා කරන හැබැයි හැම වෙලාවෙම අන්තර්ක්‍රියා කිරීමේ හැකියාවක් තියෙනවා නමුත් සෑම විටම කියන්න බෑ ඒක නිසා වැරදි උත්තරේ පහ නේද පනහ ස්නායක ජාල කෘතිම බුද්ධිය භාවිත ස්නායක ජාල වල පාවිච්චි කරනවා ජාන ප්‍රවේණි ඇල්ගොරිතම මම අර කිව්වේ ජාන වෙනස් වෙන විදිහට නේ වෛරසයක් ගැන කියලාම කිව්වේ පුළුවන් ए हा बी उत्तरे अंक तुनने ए देख हरिया तो सन बर सैम विटम की अन्न बैठे एनाम बलम दे दास दासे स्मार्ट दुरकथने
स्मार्ट दूरकथने अरकट हरी अभी सार्वत्रिक परिधरण ओबिक्यूटस कंप्यूटिंग वाले हरी ऐना हतरीस पहे वैरिटी के ना उत्तरे तो नोवाने नहा पहात वगंत सलाक हतरीस नामे मृदु मेघ हानि निवेदी वाणे हाने हे हाने मृदुकांग एजंत परगणक क्रमले ओ सॉफ्टवेयर अतम परगणक वायरस मृदुकांग एजंत ओ सियलु मुदुकाग एजंत परीक्ष अतर मूद पद वेरदी सियलुम समहार ए हा बी पमणि उत्तरे अंक हरिया हरिदागर दा बल बल पद तनियम करे वाल तनियम कर उत्साह विशेषा की पद धन समुदाय विशेष प्राथमिक प्राथमिक एक्सपर्ट नॉलेजी विशेषा की पद शाम जानमेंगे उत्तरे पहाने मंकुवे जानमे अलगृति पुनर् प्रश्न विशेष पुनर्कर्ण परणाम मंक वैरस अदाल पारिशिक विनाशंत अदाल पारिशिक गति पारिशिक क्रियात्मक पुलवा හොදින් අර්ථ දක්වා ඇති පරිශීල උපදේශ පාඩම නෑ සෑම විටම එහෙම ක්‍රියාත්මක වෙන්නේ නෑ పూర్ව අර්ථ දක්වූ කාරණය කලින් කියපුවා නෙවෙයි කරන්න යා වෙනස් වෙනින් අසම්පූර්ණ තොරතුරු තීරණ ගැනීමේ හැකියාවක් ඇත හරි නේද පුතේ සම්පූර්ණ තොරතුරු නෙවෙයි යා එයා වෙනස් වෙන තොරතුරුත් එක්ක ගතික පරිසර ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඒනම් හොඳ උත්තරේ A හා D
ඒ දෙක හරි අතසන බලන්න. ඒ කියන්නේ 3 මේකේ 5. අඩුයිනේ 4යි 5යි හරියන්නේ. මොකෝ අමාරුද? අර අපි උගන්නපු ටික තමයි තියෙන්නේ ඈ. තර්ක කරලා ගන්න ඕන. එහෙනම් 2018 බලමු. करण मे प्रश्न दिदास दहाटे केवल करंट पुते ප්‍රශ්නෙට कृत्रिम बुद्धि भावित कृत्रिम बुद्धि पद्धति अविनिश्चित विश्लेषण पुलवांग निश्चित अविनिश्चित पुलवांग कृत्रिम बुद्धि पद्धति पृथ्वी पुष्टि मेकला पृथ्वी पुष्टि स्थान अभी कथाकरा जोग्रफिकल इनफर्मेशन सिस्टम के अन्न सिंगलिंग भूगोल तुरद
එනං ඒ හා බී පමණයි උත්තරේ අංක දෙක නේද ජියෝග්‍රැෆිකල් ඉන්ෆෝමේෂන් සිස්ටම් 38 බලන්නකෝ මෙන්න මේ ප්‍රශ්න පොඩි අවුලක් තියෙනවා සාම්ප්‍රදායික පරිගණනයේ දත්ත ද්විමයේ සංඛ්‍යා වලට ආකේතන කරන ලබන අතර ක්වොන්ටම් වලදී ක්යුබිටු භාවිත කරයි ඒක හරි නේද මං කිව්වේ ක්යුබිටු භාවිත කරනවා කියලා ශරීර යෝග්‍යතාව හා සැපදී ඇවිදින පියවර සංඛ්‍යා වර්ධ ස්පන්දන වේගය වැනි ක්‍රියාකාරකම් අනු නැගුම සංවේදක ජාලයක් මම පුතේ මේක ඇවිල්ලා මේක තමයි අපි අර ubiquitous computer මොකද්ද මේ සාර්වත්‍රික පරිගණනය නේනේ අපි ස්මාර්ට්ෆෝන් එකක් නෝයි පරිසර සංවේදනයේ ස්ථානීය පරිගණනය හා සාමාන්‍යයෙන් සමග හෝ වඩා ඉහළ කරක් ඇති නෝඩු සමග සංගණන කිරීමේ හැකියාව ඇති නෝඩුවක තුවක් නෑ භූගෝලීය තොරතුරු පද්ධතියක් පුතේ මේ කෘතිම බුද්ධිය පාවිච්චි කරගෙන නෙමෙයි බා පරිසර සංවේදනයේ ස්ථානීය පරිගණනය සහ සාමාන්‍යයෙන් සමග හෝ වඩා ඉහළ කරක් ඇති නෝඩු සමග සංවේදනය කිරීමේ හැකියාව ඇති නෝඩු එකතුවක් භූගෝලීය තොරතුරු පද්ධතියක් කියලා කියන්න බෑ මේ ආපෝ මේ බලන ස්ථානීයව හෝ දුරස්තව හෝ කියලා අපි කතා කරන්නේ මොකද්ද මේ සාර්වත්‍රික පරිගණනය හා සම්බන්ධයක් තොරතුරු පරිදි එකේ නෝකනේ මෙන්න මේ තියෙන්නේ මේක මේක මේ මේක ලයින් කරොත් එහෙම පෘථිවියේ යම් යම් ස්ථාන සම්බන්ධ දත්ත අත්පත් කර ගැනීම ගබඩාවේ සැකසීම ප්‍රශ්න දාන පද්ධතිය ආ ඒක තමයි ජියෝග්‍රැෆිකල් ඉන්ෆෝමේෂන් සිස්ටම් එකක් වෙන්නේ නම් වඩාත්ම හොඳ නිවැරදිව අංක 1A එහෙනම් 38ට 1 එන්නේ අපි යමු එහෙනම් 2019 ප්‍රශ්නෙට. ඉතින් එතනින් ඒ ටියුට් එක ඉවරයි මුතිය. ඊට පස්සේ අපි අර ආඩිනෝ ගැන කරමු. හැබැයි ප්‍රැක්ටිකල් නම් කරන්නේ නැහැ. කරන්න යන්නත් එපා වලා. ඊයර වලින් පස්සේ YouTube වීඩියෝ බලලා ඕවර තරම් තියෙනවා කරලා දාලා තියෙනවා. ඒ ගැජමැටික්ස් ටික වෙළඳ පොලේ මිලදී අරගෙන සල්ලි තියෙනවා නම් තනියෙන් ඉගෙන ගන්න කෝස් කරන්නත් එපා පුතේ. ඒක හරි සරලයි. තනියෙන් ඉගෙන ගන්න පුළුවන්. स्वाभाविक प्रपंच निरीक्षण පරිගණනීය අභියෝගාත්මක ගැටළු අවබෝධ කර ගැනීම සහ විසඳීමේ ක්‍රියාව වැඩි දියුණු කිරීම සඳහා කෘතිම බුද්ධිය මගින් ස්වභාව පෙළවන පරිගණක භාවිත කළ හැකි පුළුවන් නේද? ඒකත් හරි. ස්වභාව දහමින් පෙළවන පරිගණක යටතේහි සංවර්ධන කළ පරිගණක ආකෘති සහ ඇල්ගොරිතම්. වැසි වනාන්තර සහ සාගර සත්තු අවයව වැනි ස්වභාවික පරිසර සඳහා පමණක් භාවිත කළ හැකි වුත් දැන. ඒ හදනය පුතේ අපිට මිනිසුන්ටත් පාවිච්චි කරන්න පුළුවන්. පමණක් භාවිත කළ කිව්වොත් වැරදි. එහෙනම් වැරදි උත්තරය කියද සී පමණක් කිව්වොත් වැරදි. ඒවටත් පුළුවන් මිනිස්සු සඳහාත් පුළුවන්. ඒක නිසා හොඳම වැරදි උත්තරය තමයි සී පමණ. ප්‍රශ්න දෙක නම් අහන්න පුතේ මේ පාඩමේ නැද්ද ගැටළු මුකුත් වල. ඒතර පොඩි දේවල් ටික මතක තියා ගන්න ඕන කරුණු ටික ටියුට් එක කට. පොඩ්ඩක් දෙතුන් පාරක් කියනෝගේ. හැබැයි ගොඩක් ප්‍රශ්න අහලා නැහැ සාමාන්‍ය ප්‍රශ්න දෙකක් තුනක් අහන්න මේ පාඩමේ. 2010 ප්‍රශ්න තුනක් අහලා තියෙනවා. නේද? ඒක අතාරින්න බෑ අපිට. ඒතර ඔය ටියුට් එක ගියව ගත්තරන් ඇති මම අපි ටියුට් එකේ මොන ප්‍රශ්නයක් කරගන්නොත් සමාජයේ එකක් දෙයක් වෙනස් වෙන්න පුළුවන්. ඕක කියව ගත්තරන් හරි එන අපි යන්නේ ඊළඟ කෑල්ලට. IoT පාඩමට යන්නේ. ඒකේ තියරි පාට් එකක් තියෙන්නේ. බලන්න පාඩේ මාත්‍රිකා නිහිත පද්ධති දැන් ඉස්සෙලම් නිහිත පද්ධතිය කියන්නේ මොකක්ද මං කියලා වාර කියලා දෙන්න. ඔයාලා දන්නද අලුත් කාය එකක් අපි දු ඇලියන් ප්‍රීමියෝ එහෙම නැත්නම් අපි දු වැගනාර වෙන්න පුළුවන් මේ වගේ ඇතුලේ පරිගණකයක් තියෙනවා. දැන් ඔයාලා බලලා UPS එකක් කීබෝඩ් ඒව නැතුණාට පුතේ චිප් එකක් තියෙනවා. මේක පරි කම්පියුටර් ඔක කම්පියුටර් යුනිට් එකක් ඔගේ තියෙනවා. ඒකෙන් තමයි ඔය කම්පියුටර් එක තමයි ඔය උදාහරණයක් ඔය පරි වාහනේ සියලුම දේවල් පාලනය කරන්නේ කම්පියුටර් යුනිට් එක. इंटरनेट ऑफ थिंग्स
ඉස්සර පුතේ මේ ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් නෙවෙයි ආවේ ඉන්ටර්නෙට් ඔෆ් පීපල් ආවේ IOPR ඉන්ටර්නෙට් ඔෆ් පීපල් දැන් අපි තාම අපිනේ යූස් කරන්නේ මිනිසුන් සඳහා අන්තර්ජාලය ඒ තමයි ඉන්ටර්නෙට් ඔෆ් පීපල් මිනිසුන් ඉන්ටර්නෙට් යූස් කරේ දැන් පුතා ඉන්ටර්නෙට් යූස් කරන්නේ මිනිසුන්ට නෙවෙයි ඉන්ටර්නෙට් ගොඩක් වෙලාට යූස් කරන්නේ මොනවද තින්ග්ස් මොකද ඒ උපකරණ නැත්නම් උපාංග සඳහා අන්තර්ජාලය කියලා නැත්නම් සාරුව ද්‍රව්‍ය ඕනම දෙයක් සාරුව ද්‍රව්‍ය සඳහා අන්තර්ජාලය නේද Internet of Things के ना IoT क्या में दान मिनिसुन संधान्तर जाले ने वे सार ड्राइव संधान्तर जाले ना उपांग संधान्तर जाले की लपटी किया ना पुरवे क्या ने सरहाटा यूज़ कराने अरबान सालों क्या ने बीसीटी यार Google Home के ना डिवाइस है अपनी ना मनुष्य किधर रहना रोटो लाइट ऑन ना दोरोल ऐरे ना ने इरसे काम रहे ना एसी को ऑन ना स्वयं क्रिय में सिद्ध वे ना मैं अंतर जाले बाल चलता मैं देवर सिद्ध वे ने इन्हें एक तमाय मुझे अब मैं IoT කියලා කියන්නේ බලන්න නිහිත පද්ධතියක් කියලා මේ මාතෘකාව තියෙන්නේ තේරුම් නැත්තම් කියන්න නිහිත පද්ධතියක් embedded system යනු ශීතකරණ ප්‍රතිශෝධන යන්ත්‍ර මෝටර රථ මං කියුවේ ආදී වෙනත් පද්ධතියක් තුළට තාවද්දව ඔබ්බවලා තියෙන නිහිත කර ඇති නිහිත කරගෙන වෙන වශයෙන් තියෙන කියන අදහස පද්ධති පරිගණක පද්ධතිය computer unit එක ඒ ආදාන ලබාගෙන ක්‍රියාවලිය සිදු කිරීමෙන් පසු ප්‍රතිදාන ලබා දෙන. එනම් ආදාන ක්‍රියාවලිය සහ ප්‍රතිදාන ආකෘති අනුගමනය කරයි ඉන්පුට් ප්‍රොසෙස් අවුට්. සංවේදක විසින් උෂ්ණත්වය වේගය ආලෝක වැනි භෞතික ලෝක ඇති තත්වයන් ආදාන ලෙස ලබා ගන්නවා. ඒවා සකසන විසින් ඇති ක්‍රමලයකට අනුව සැකසීම ක්‍රියාවලිය සිදු කර ප්‍රතිදානයක් ලබා දෙනවා. प्रतिदान संयोजक क्रिया क्रिया मगिन अतर उष्णत्वे वेगे आलोकन भौतिक लोके निहित पद्धति मगिन भौतिक परिगणने हाईलाइट कर निहित पद्धति मगिन भौतिक परिगणने भौतिक देवलतमया गणने करणे भौतिक देवल तमया कटिकर उष्णत्वे නේද ආර්ධතාවයේ වේගය ආලෝකය වගේ දේවල් තමයි පාවිච්චි කරන්නේ. එතකොට නිහිත පදසන අර්ථකථනයක් දීලා දුන්නු මේකට කඩපාඩම් කරගන්න යන්න එපා. IEEE අර්ථ දැක්වීම විශාල පද්ධතියක කොටසක් වන පරිගණක පද්ධතියක් මගින් එම පද්ධතියේ සමහර අවශ්‍යතා ඉටු කිරීම. දැන් වාහනයක බ්‍රේක් ABS බ්‍රේක් වෙන්න පුළුවන්, සෙන්සර්ස් වෙන්න පුළුවන්, නේ? මෙන්න මේවා පාලනය කර තමයි මේ පරිගණක පද්ධතිය කාර්යය. උදාහරණයක් තමයි ගුවන් යානයේ වේගය වේගවත් සංක්‍රමණ බාධක පරිගණක පද්ධතිය හැදෙන්නේ කොහොමද වාහනයක් ගන්නකො වාහනේ ABS නේ නෑ නේ ඔටෝ පයිලට් නෑ ඔටෝ පයිලට් දෙයකට කියන්නේ අරක තියනවා නේද ඔටෝ මං හිතරයි අලුත් එකේ තියනවා නේද ඒක අර ඔටෝ පයිලට් නේද ඒකට කියන්නේ අර දාලා ස්පීඩ් එක දුන්න ඔටෝ වාහනය නේද ඒක නේද ඔය කියන්නේ අලුත් එකේ තියෙනවා මං හිතන්නේ නේද මගේ කියන්නේ මගේ 2014 නෙමෙයි 2020 එක ආපු එකේ තියෙනවා 2021 එකේ මං හිතන්නේ තියෙනවා ඒකේ තියෙනවා හරි එහෙනම් අපි යම් පහලට මෙන්න මේව වැදගත් පුතේ මේ තියෙන්නේ නිහිත පද්ධතික ආකෘතියක් දැන් මේ බලන්න ආදානය ලබා ගන්නවා මේ දෙමින් නම් හීට් එක අරගෙන තියෙන්නේ ප්‍රශ්නේ පරිසරය ප්‍රොසෙස් එක කරන්නේ මේ චිප් එකෙන් පරිගණකේ මේකනේ නිහිත පද්ධතිය आउटपुट पारिसर उष्णते रसने आउटपुट फैन संवेदक आधार लगित पद्धति क्रियावली सिधुकने प्रोसेसर मगि योजक एक्टिवेटर्स क्रियावकना समय फैन बोलवा एबीएस ब्रेक बोलवा එහෙම නැත්නම් සමහරට එයා බෑග්ස් වෙන්න පුළුවන් අපි දන්නේ. ඒ වගේ එකක් තමයි මෙතන නේ. එහෙනම් සංවේදක මගින් ඉන්පුට් එක අරගෙන ක්‍රියාවලිය සිදු කරනවා මේ ප්‍රොසෙසරේ. එයා යෝජකයක් වෙන ප්‍රතිදානය අවුට්පුට් එක ඒක මොකක් හරි වෙන්න පුළුවන්. සමහර නියෂ්ටි කවියක් ක්‍රියාත්මක කරවෙන්න පුළුවන්. නේ? එහෙම දෙයක්. නිහිත පදවි සංවර්ධන සඳහා ශුද්ධ සකසන හෝ ශුද්ධ පාලක භාවිත කරනවා. ඉතා වැදගත් මේදී මෙන්න මේ එම්බඩ් සිස්ටම් හදනකොට පුතා මයික්‍රෝ ප්‍රොසෙසරය සහ शुद्ध पाल के माइक्रो कंट्रोलर्स युदागन है भाई धन्ना पुत्र शुद्ध साक्षर पाविच्छ करना हरी मा आडू हेतु इस तरह पाविच्छ रे माइक्रो प्रोसेसर इस तरह पाविच्छ रे मैंने में माइक्रो प्रोसेसर नमूद देंगे एक वेनु वटा पाविच्छ करना माइक्रो कंट्रोलर्स एक रा प्रदान में हेतु तमाई
මයික්‍රෝ ප්‍රොසෙසර් යූස් කරන්න ගියොත් පොඩක් කොස්ට් එක වැඩි වියදම වැඩි හැබැයි මයික්‍රෝ කන්ට්‍රෝල් එකේ වියදම අඩු ඒ වගේ මයික්‍රෝ ප්‍රොසෙසර් හයි කරායින් පස්සේ තව උපාංග බාහිරව සම්බන්ධ කරන නිසා භෞතිකව ටිකක් විශාල හැබැයි මයික්‍රෝ කන්ට්‍රෝල් එක සම්බන්ධ කරාම අපිට ඉඩ අඩුවෙන් යන ඔන්න බලමු මොකද්ද මේ ශුද්ධ පාලකය කියන්නේ කියලා ශුද්ධ පාලක පාදක කරගත් නිහිත පද්ධතිය අනුව මධ්‍ය සැකසුම් ඒකකය මතකය ආදාන ප්‍රතිදාන සහ අනෙකුත් පරයන් දරන තනි චිප් එක කියන්නේ එක චිප් එකේ සියලුම දේවල් දින එක ප්‍රොසෙසරේ වගේ පොඩි චිප් එකේ ඉන්පුට් අවුට්පුට් තියෙනවා මධ්‍ය සැකසුම් මේකේ තියෙනවා මතකය තියෙනවා මේ සියලුම දේවල් පෝට්ස් පවා තියෙනවා ඒ එකම චිප් එකේ ඒක තමයි අපි කියන්නේ මයික්‍රෝ කන්ට්‍රෝලර් කියලා ශුද්ධ සැකසීමේ පාදකර නිහිත පාදතික මධ්‍ය සැකසුම් මේකේ හැර අනෙකුත් සංරචක වෙනම බාහිර දැන් ගාන රැම් එකේ තියෙන්න ඕන ඉන්පුට් අවුට්පුට් මදර්බෝඩ් එකට හයි කියලා වෙනම තියෙන්න ඕන ප්‍රමාණය විශාලයි නේ බහුතර නිහිත පාදකේ ශුද්ධ පාලක මත පදනම්වේ දැන් අලුතෙන් හදන බොහෝ ඒවා මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් වලින් හදන මක්නිසාද ඒවා බොහොම මූලික කාර්යයන් සිදුවීම මිලා අධික බලවත් ශුද්ධ සැකසීම අවශ්‍ය වෙන්නේ නැහැ ගොඩාක් සල්ලි වේදන් කරලා අපි සැකසනයක් මිලදී ගන්න ඕනේ නැහැ තේරුවා නේද පුතේ उदाहरण CPU එක වෙනම තියෙනවා. මෙතන අපේ CPU නේ CPU එක වෙනම තියෙනවා. එතකොට ROM වෙනම තියෙනවා. Ports ටික වෙනම තියෙනවා. Input output ගන්න වෙනම තියෙනවා. RAM එක වෙනම තියෙනවා. තව තව වෙන තියෙන ඒවා ඔක්කොම monitor එක ගන්න ඒවා වෙනම තියෙනවා. එතකොට මේවා high කරන ලොකු motherboard එකක් ඕන අපිට. ලොකු ඉඩක් යනවා. Cost එක මේවා හරි ගණන් නේ. microprocessor එක ගණන්. හැබැයි මේ microcontroller එකේ සියලුම දේවල් කොහෙද තියෙන්නේ? එක chip එක ඇතුළේ මේ දේ. CPU, ROM, clock එක, input output, RAM, serial ඔක්කොම තියෙන්නේ එකම එක chip එකක් ඇතුළේ. එතකොට මේක ඒකනේ embed කරනවා කියන්නේ. pack කරලා දාලා දෙන. pack කළ එක chip එකක් ලොක් සියලුම දේවල් අඩංගු කරලා තියෙනවා. එතකොට මේක අනික මිල අඩු සා මෙයාට සාපේක්ෂව මේක හරිම අඩුයි මිල. ඒ වගේම භෞතික රිඩ ප්‍රමාණය මෙයාට ටිකක් ගොඩක් යනවා. මද බෝඩ් එකක් වරනේ. මේක සංකීර්ණ. හැබැයි මේ ගොඩක් speed එක ඕනම් පාවිච්චි කරනවා අපි මේ. වේගවත් කාර්යයක් වේගෙන් වැඩක් කරන්න ඕන නම් පාවිච්චි කරන අපි මයික්‍රෝ ප්‍රොසෙසර් එක ඒක බෑ මේකෙන් කරන්න මේක පොඩි පොඩිව දොරක් අරගන්න දෙයක් කරන්න ෆෑන් එකක් කොන්නෙන්න හදන්න කාර් එක මොන හරි වැඩක් අර වගේ එයා බෑග්ස් ඔන් වෙන්න හරි ABS වැඩ කරන හරි ඒ වගේ ලොකු සැකසුම් වේගයක් කොරන්නේ නැත්නම් අපි යන්නේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකට හැබැයි ලොකු සැකසුම් වේගයක් කොන මේකෙන් කරන්න බෑ දැන් මේකක් මදි කියලා අපි ක්වොන්ටම් වලට යද්දී මේකෙන් කරන්න බෑ කොහොමද මේ පොඩි පොඩි වැඩ අර උදාහරණයක් ඔටෝ ලයිට් කළු වරන ලයිට් ඔන් වෙන හදන්න ලයිට් ටික ඔන් වෙන හදන්න ඒ වගේ වැඩ ෆෑන් එක රස්නේ වෙන ෆෑන් එක ඔන් වෙන්න රස්නේ අඩු වෙන ෆෑන් එක ඕෆ් වෙන්න ඒ වගේ පොඩි පොඩි බේසික් දේවල් කරන්න විතරයි මයික්‍රෝ කන්ට්‍රෝලර් එකකින් පුළුවන් එහෙම නැතුව මේ විශාල ගණිත කර්ම කරන්න ඉන්ටරේට් අන්න ඒ වගේ සංකීර්ණ දේවල් වලට මෙයා මදි මෙයා පිච්චෙනවා එහෙම කරන්න බෑ හරි එහෙනම් බලමු අපි පහලට ගිය මේ වෙනස්කම් අහයි මයික්‍රෝ කන්ට්‍රෝලර් එකේ මයික්‍රෝ ප්‍රොසෙසර් එකේ වෙනස්කම් අනිවාර්යෙන් අහයි. අහලා තිබුණා මේ පේපර්ස් වල පාස් පේපර් නෑ නෙවෙයි. ඔය පළාත් පේපර් වලම අහලා තිබුණා. නිහිත පද සඳහා දෘඩාංග සහ මෘදුකාංග භාවිත. නිහිත පදති සංවර්ධකින් සඳහා දෘඩාංග සහ මෘදුකාංග සංරචන ද්විත්වය පිළිබඳ දැනුම අවශ්‍ය වෙනවා. ඒර ශුද්ධ පාලක අර මයික්‍රෝ කන්ට්‍රෝල් මත පදනම වූ සංවර්ධන පුවරු සංවේදක සෙන්සර්ස් වෙනම ගන්න වෙනවා මිට. යෝජක සහ සමෝදානිත සංවර්ධන පරිසරය ඇතුළත් හරි බලමු මොනවද මේ කියලා. එතකොට මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක අඩංගු පෝරු තියෙනවා. එකක් තමයි ආඩිනෝ. මේ මයික්‍රෝ බිට් ගොඩක් ඒවා තියෙනවා. ඒ වගේම ගොඩක් තියෙනවා. බැලි ගොඩක්ම වෙන ෆේමස් මං හිතන ආඩිනෝ වෙන්න ඕන ලෝකෙ මේ වෙති. ඒක එකක් හේතු විලාඩුවේ. වෙනි ශුද්ධ පාලක මත පදනම් සංවර්ධන පෝරු ගණනාවක් තියෙනවා. මේ මයික්‍රෝ බිට් කියලා දිනවා. මේ දෙන්න තමයි ෆේමස්ම ආඩිනෝ තියෙනවා. නේ? ආඩිනෝ මයික්‍රෝ මේක තමයි ශුද්ධ පාලක මත පදනම් වූ පුවරු බෝඩ් එක ගන්න පුළුවන් අපිට ආඩිනෝ බෝඩ් කියලා අපි ඔබට කියන්නේ නම් දෙක මත තියන්නේ මයික්‍රෝ බිට් ආඩිනෝ මේ දින පුතේ ඒ බෝඩ් කීපයක් මේ මයික්‍රෝ බිට් එක මේ ආඩිනෝ ආඩිනෝ යුනෝ කියන බෝඩ් එක
මේ තව තියෙනවා විවිධ පෝට්ස් මේ බෝඩ් කීපයක් තියෙනවා මේ බෝඩ් එකේ අර මේ මේ තියෙන මයික්‍රෝ කන්ට්‍රෝලර් එක මේ දෙන්නේ මේ මේ බෝඩ් එකට ඒ ඔක්කොම හයි කරලා දෙන්නේ මේ බෝඩ් මේ තියෙන මයික්‍රෝ කන්ට්‍රෝලර් එක ඒක ඔය තියෙන මයික්‍රෝ කන්ට්‍රෝලර් එක මේ තියෙන මේක මේක නම් පේන්නේ නැහැ නේ ඇති රෝහලේ පේන්නේ නැහැ කළු පාට නිසා හරි එහෙනම් යමු අපි බලන්න පහළට सिंगल සූම් ලින්ක් එක නෑ මම ඉන්න සෝරි ඈ අර පුතාගේ ලින්ක් එක නෑ සූම් ලින්ක් එක ඉන්න කොපි කරලා දෙන්න සූම් ලින්ක් එක නේ මගේ ආ ශාන්ත දැන් මේ ශාන් ශාන්ත දැන් නේ සිංගල් නේ ශාන්ති නේ සිංගල් තියෙන්නේ उन्ना देमा मामा उन्ना बलांडे का हरे आडिनो तमें अभी भी सिलेबस से तभी टे करने की अलग ही है दें विवाह की दाहन अपना आडिनो तोरण करने आई मैं बोला एकाक तमाई व्यूर्ता निदास नुदुकाम के आडिनो सॉफ्टवेयर का एके देना सॉफ्टवेयर कभी देगा ओपन सोर्स हरस वेदिका सहाय नहीं मैं आडिनो अभी टे मे� මේකේ වේදිකාව කියන platform එකත් අපිට දීලා තියෙනවා. පුළුල් නිලහා ප්‍රජා සහය. ඒතකොට මේක පුතේ අපිට ඕනම තැනක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක ගොඩාක් අයගෙන් අපි එක එක දේවල් තියෙනසම මම හිතන්නේ පුළුල් නිලසා ප්‍රජා සහය කියන ඇත්ත මේ මේ මේක අර අපි ගත්තොත් මේක ගොඩාක් අය ආඩිනෝ වලින් වැඩ කරනවානේ. ඒතකොට මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා අදහස තමයි මේ ඇත්තේ. මෘදුකාං පුස්තකලා පුළුල්ස ලබාගත යුතු මේ මේක අදාළ software ඕන තරම් අපිට net එකෙන් updates ගන්න පුළුවන්. ඒක තමයි මේ කියලා දෙන්නේ. පුළුල් දෘඩාංග නිග්‍රහය මේක අප්ඩේට් කරන ලේසි සොෆ්ට්වෙයාර් මේ හાર્ඩ්වෙයාර් උනත් ඒකයි. ඒතර රැපර් ශිතබායිසාල අද අතිශය පරිසි මේක යූසර් ෆ්‍රෙන්ඩ්ලි ගොඩක්. මේ මේක අමත කරන්න මේක යූසර් ෆ්‍රෙන්ඩ්ලි. එහෙනම් එකක් මිලක් අඩුවක් ලියාගන්න පුළුවන් මිල අඩුයි. නේ ඊට පස්සේ අපිට මේක අප්ඩේට් කරන්න ලේසි ඕපන් සෝස් නේ ඒ කීපයක් මතක තියාගන්න. ඊට පස්සේ ගොඩක් අය පුතේ මේ 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 අදහස ගොඩක් අය පාවිච්චි කරන්නේ ආඩිනෝ වලින් තමයි. ආඩිනෝ වලින් ගොඩක් හදලා වීඩියෝස් එහෙම දාලා දෙනවා බලන්න YouTube එකේ. තොර අපිට ආඩිනෝ පාවිච්චි කරලා ලේසි එකයි ආඩිනෝ ආඩිනෝ නිදහස් හා විවෘතකයට මුදුකා මූලාශ්‍ර අඩ්මිල මේ අඩු මිල ලබාගත හැකි පහසුින් භාවිත දුඩාංග හා මුදුකාංග වේදිකා විවිධ වර්ගයේ ආඩිනෝ පොරු තියෙන අවශ්‍යතාවන දැරිය හැකි මිලට වර තෝරාගත හැකි මේක තමයි ගොඩාම ෆේමස් නේ ආඩිනෝ යුනෝ එක මෙගා කියලා දිනවා 0 මේ විවිධ ඒවා තියෙනවා ආඩිනෝ මේ ප්ලැට්ෆෝම් පාවිච්චි කරන්න පුළුවන් අපිට කැමැතිය තමන්ට තෝරගන්න පුළුවන් සල්ලිත් එක නෝ මේක මං කියන්නේ නුවර තියෙනවා ओके दाना विजित विजित के दिनों नोर नोर विजित इलेक्ट्रॉनिक्स के लिए याले गांडे दिन मंदिर याला तम्हें जनरेट अपडेट कराने मां दाना तार भी क्या चंपाई के ना नेतू ऐसे मंदिर तार विजित के दिन है विजित के दिन ना मातले ना मंद देखा ले मातले कोई तो दिन मातले मटा हुए रहने को है तीन मातले को रोबोला වලරදා පුළුවන් ඔ අපිට නෙමෙයි පුළුවන් අපිට ටයිම් නෑ නවන දැන් එපා ඒ වලින් පස්සේ කරන්න ලබාගත විවිධ ආඩිනෝ පූර්වෝදයෙන් අප පහත හේතු නිසා ආඩිනෝ යුනෝ භාවිත මෙන්න මේක පාවිච්චි කරන්න මෙන්න මේ හේතුව නිසා නෑ කරන්න පුළුවන් හරි ලේසි මම ලොකු දේවල් නම් කරලා අපි අර කැම්පස් එකේ ඉන්න කාලේ පොඩි පොඩි ඒවා අපිට කරානේ අර පොඩි පොඩි ලයිට් පත් වෙන ඒවා නිමිනි පත් වෙන ඒවා නයිට්‍රේඩ් සර්කිට් එහෙම කරන්න පුළුවන්
ඔයිටිවල් හැබැයි පුතේ ප්‍රැක්ටිකල් නම් අහන්නේ නැහැ මේ පොඩ්ඩක් මේ මේ ටියුට් මේ මේ තියෙන පුතේ මම කරන් ටීචර් ගයිඩ් එකේ ඔයාලට මෙන්න මේ ටික කරා නම් ඇති කියලා දාලා දෙන්න එක. එතකොට මේ අර උදාහරණයක් මයික්‍රෝ ප්‍රොසෙසරේ සහ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකේ වෙනස්කම්. ඒතර ආඩිනෝ අපි තෝරගන්නේ කියලා කරුණු දෙකක් වත් ලියන්න පුළුවන්. නේ? ඒතර ආඩිනෝ යෝනෝ මේ නිල ආඩිනෝ. ඒතර වඩාත් බහුලව භාවිත කරන නිසා ඒතර පුස්තකාල ආධාරය කියලා මම කිව්වා ඒ ලයිබ්‍රරිස් එක මොන තරම් තියෙනවද? දෘඩාංග දිගුතර මේක අප්ඩේට් කරන්න ලේසියි යන්න. ඒතර 5 වෝල්ට් භාවිත කරන්න මියානේ. අපිටම සාදා ගන්න දෘඩාංග සැලසුම් මේ පින් කියලා මේ අපිටම වෙනස් කරගන්න පුළුවන් මේ. අන්න ඒක නිසා තමයි මේ ආඩිනෝ යෝනෝ භාවිත කරන්නේ. මේක මේක තමයි මයික්‍රෝ කන්ට්‍රෝල් එක. බලු රූප තරහ පොඩ්ඩක් නම් කරන්න සමාඩ එන්න පුළුවන් චුට්ටක් බලාගෙන ඉතේ නිසා. මේව මම ඊට කියලා දෙන්නම්. එක තමයි ප්‍රත්‍යාර රීසෙට් බටන් එක. මෙන්න මේක තමයි රීසෙට් බටන් එක. අපි ප්‍රෝග්‍රෑම් මොන හරි කරලා ආයෙ මුල ඉඳන් රන් කරලා රීසෙට් කරන්න පුළුවන්. يعني මෙමරිය ක්ලියර් කරගන්න වගේ දෙයක් එයා කරා. රීසෙට් බටන් එක. මේ මේක රතු පාට බටන් එකකින් බොහෝ වෙලාවට පාටින් බෝඩ් එක උරෙන් අසන සාමාන්‍ය රීසෙට් බටන් රතු පාට එන්නේ. මේක තමයි USB port එක මේකෙන් පුතේ කරන්ට් එක දෙන්න පුළුවන් මෙයා. සමහර අපි software එකක් දානවා දැන් මේ programmer අපි software එක machine එක ලියලා මේක update කරන්න එපා software එක දාලා. ඒ වෙලාවට USB එක පාවිච්චි කරන USB එකෙන් cover වැඩ දෙකක් කරන එකක් තමයි මේකට විදුලිය ලබා දෙන්නත් පුළුවන් මේ board එකට අවශ්‍ය. එහෙම නැත්නම් programmer එකක් ලියලා මේ chip එකට දානකොටත් අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ විදුලි සැපෙමු jack උනේ power supply එක මෙතන මේ jack ඕ කියන්න එපා. පවර් සප්ලයි එක. ඉතින් කියන්නේ ප්‍රධාන විදුලි සැවැමින් ගේ පොඩි ඇඩැප්ටරයක් කෙනෙක් ඒක අරහා දෙන්නත් පුළුවන්. ප්‍රතිසමාද ඇනලොග් ඉන්පුට්ස් තියෙනවා මෙතන. අංක 4 ගැන ඇනලොග් ඉන්පුට්ස් ටික මෙතන දෙනවා. ඉතින් ඇනලොග් ඒක හොයා ගන්න පුළුවන් පුතේ ඒ අකුර දෙනවා. ඉතින් ඒ අකුර තියෙන මේ ඇනලොග් ඉන්පුට්ස් ටික විභාගේ කොට නම් කරන්න එන්න පුළුවන් ඈ. දැන් මේක කවුද? රීසෙට් බටන් එක. මේක කවුද? USB port එක. මේක කවුද? පවර් ජැක් එක. නේ? පවර් සප්ලයි ජැක්. ඊට පස්සේ මේ ඒ අකුරෙන් පටන් ගන්න දින පුතේ ඇනලොග් ඉන්පුට්ස් ටිකනේ ඇනලොග් ඉන්පුට් පින්ස්. එතකොට මෙයා තමයි මං කිව්වේ මෙයා තමයි වැඩ වැඩකාරය කවුද අපේ? මයික්‍රෝ කන්ට්‍රෝලර්. මේක ඇතුළේ තමයි අර සියලුම දේවල් තියෙන්නේ. දෝලකේ. මෙයා පස්සේ මම මොනවද කියලා කියන්නම් දෝලකේ කියන්නේ කවුද කියලා. එතකොට අංක 6 දෝලකේ මෙදී. බලශක්ති දර්ශකය. මෙදීන බලශක්ති පොඩි ලයිට් එකක් නේ ඔක. පවර් ඉන්ඩිකේටර් පොඩි LED වගේ චූටි ලයිට් එකක් පත් වෙන ඔක. සම්ප්‍රේෂණ සහ ග්‍රාහක තුඩු 8. මේකින් සම්ප්‍රේෂක ග්‍රාහක තුඩු එක මෙතන තියෙනවා. ඊළඟට දිනවා අංකිත ආදරය. ඒක හොයාගන්න පුළුවන් ඩිජිටල් කියලා ගහලා දෙනවා. මේකින් ඩිජිටල් කියලා ගහලා දෙනවා. මේකින් මේ ටික අංකිත අංකිත ආදාන සහ ප්‍රතිදාන තුඩු තියෙන මෙන්න මේ පැත්ත. මේ පැත්තේ ඇනලොග් ඈ. ඒ චුට්ටක් මතක තියාගන්න එක. නම් කරන්න සමාහට එන්න පුළුවන්. අපි බලමු ඒවා එකින් එක මොනවද කරන කාර්යයන් දැන් විතර යනවා පැහැදිලි කරලා තියෙන්නේ. මේදී DIY කොතන තියෙන පුතේ? ඒක නම් ගන්න නෑ පුතා මම D ඔබට සා DY සහය ඇති මට හිතෙන මෙහෙමයි ඒ කියන්නේ user friendly මේ මොකක් හරි දිගුනාමේ නම් මොකක්ද කියලා දන්නා ඒ කියන්නේ පුතේ මෙහෙම මේ දින මේක විස්තර කරලා දෙන්නේ DE DIV සහය කියන සිදුරු තුලින් ඇතුළු කරන ඉලෙක්ට්‍රෝන උකාක් බාධ සහය ඒ කියන්නේ මේ මේ මේවට පුතා මේකේ pins තියෙනවා මේ පින් වලට අපි උපකරණ ගහලා පහඩ කරන්න පුළුවන්. ඒකයි අදහස. මං හිතන්නේ ඒක දිගුණා වුණා නම් Google search කරලා බලමු DEY. ඒක දිගුණා වුණා search කරලා බලමු DIV. Digital input මොකක් අදහස් දන්නේ නැහැ. ඒ කියන්නේ මේ සිදුරු තුර මේ මේවට තමයි අපි ගහ ගන්න උපකරණ. මේ පින් කර ගන්න පුළුවන් මේවට. මේදී digital ඒවා නම් මෙතනින් ගහ ගන්න පුළුවන්. analog තියෙන නම් මේ පැත්තට ගහ ගන්න පුළුවන්. මේ තව මෙතනක් තියෙනවා 5 volt pin මේදී. මේවා තියෙනවා විවිධ වෝල්ට් අණු වෙනස් කරලා තියෙනවා පින්ස් තියෙනවා do it yourself ඒ කියන්නේ තමන්ට ඕන විදිහට වෙනස් කරගන්න කියන එක do it yourself කියන එක. ඒ කියන්නේ තමන්ට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන් කියන එක නේ. තමන්ට ඕන විදිහට කරගන්න කියන අදහස. මේ ඒක තමයි මේ දිනේ ඔබටම සාදාගත හැකි. තමන්ට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන් කියලා මේ කියන්නේ. නැත්නම් මේ ඉන්බිල්ට් නේ කියන්නේ දීලා තියෙනවා අපි කරනවා නෙවෙයි අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්.
प्रैक्टिकल रूप सरने प्रथम आदान विस्तर कर शुद्ध पाल प्रथम आदान अंकित आदान तुड़ मगिन अंकित आदान सह अंकित प्रधान एनलॉग इनपुट डिजिटल इनपुट आउटपुट वायु संबंध उपक्रम अनुक्रमिक संगीत संप्रेषण उपांग दत्त सह संप्रेषण ग्राहक तुड़ागन आडिनो यूनो ही एटी मेगा तुंसी विसियट पी यन शुद्ध पालक अंतर्गत चुट्ट मदद दिया शुद्ध पालक मोडल एटी मेगा तुंसी विसियट दोलक मगिन निबरण दोलक मगिन शुद्ध पालक क्रियात्मक संधा अवश्य होरा स्पंद पल्स लबा दिन होरा स्पंद लबा दिन तुम शुद्ध पालक क्रियात्मक पल्स होरा स्पंद घटिका घटिका वे होरा क्लॉक क्लॉक पल्स लबा दिन विश्व श्रेणीगत बस के मगिन परिगण के संवर्ध पूर्व संबंध कर कंप्यूटर कनेक्ट करना पूर्व ये शुद्ध पालक स्थिरांग उड़गति अर मं अपडेट करना पूर्व सॉफ्टवेयर फर्म में अपडेट करना पूर्व हा पूर्व अतर दत्म सह लभीम सह वोल्ट पहात सरल धारा वेपीम सिद्ध कर करंट का मैं देना योगे फर्म में आगे रखना सॉफ्टवेयर दाना पूर्वंग अपडेट सॉफ्टवेयर का कर डाला कनेक्ट कर फर्म में आगे दाने कम करना पूर्व पूर्व यूएसपी केवल संबंध में नोमैति विजुली सेपीम सह यूएसपी कहा नेता में पवर सप्लाई अपने विजुली लबादी सिद्ध करना पूर्व पवर सप्लाई के पवर जैको के पवर इंडिकेटर मगिन बल से करंट के दुनना लाइट प्रत्यय रीसेट बटन शुद्ध पाले प्रत्यय रात माइक्रो प्रोसेसर माइक्रो कंट्रोल रीसेट करना प्रधान चुट्टा मेकदी बड़ूनेार्थकना पास यूट्यूब वाले करें ओन तरह वीडियो वाला सर्च कर हाउ टू मेक आडियो मनोहरी सर्च कर मिलियन गाना वीडियो तीन इंग्लिश वाली सिंगर की पैक इंग्लिश वाली ओन तरह तीन अब ये आवाश देवल कर बुलवांग बला है पोस्ट कर बला बुलवांग अनिवार्य मापी करना बुलवांगे स्थिरांग संवर्धन संधा समोदान संवर्धन परिसर मूलिक आवाश निहित पति संधा ऊ समोदानिक संवर्धन परिसर उड़गत करेत संस्कार संपादक मे आडिनो वाले इंटरप्रिट मुखद कंपाइल मेघ तीन मुखद कंपाइल यंत्र केत शुद्ध पालक उड़गत गिरी सदा उड़गत करने आवाश्यवे मे कोटिक मेषीन शुद्ध पालक यवाणी अपलोड कर आडिनो आयकि ओपन सोर्स निधा मुदुकांग संवर्धन परिसर आडिनो आईडी इंटग्रेटेड ड्राइव इलेक्ट्रॉनिक्स ओपन सोर्स अपलोड सॉफ्टवेयर यूएसबी मैंने मे आडिनो लबा सॉफ्टवेयर लबागन पुलवाळ्ळु आडिनो आईडी प्रधान संग्रहक चुट्टा मेकक मतक तियागन्न वे ओयाला समानार्थ नाम करन्न एन्न पुलुवा एतन बलन्न अपि कोड एक लियन्न मेन्न मेतन मेक तमा एडिटर एक मे वेरीफाई करन्न पुलुवा कोड एलिया मेकेन अलुते मेतरी ओपन कर मेतरी सेव कर मेतरी इसे अड कर मेतरी मैक्रो कंट्रोल मनोहरी प्रोग्राम मेसेज मनोहरी इवरना वे मेतरी पे कॉन्सोल कॉन्सोल विंडो सी एम डी विंडोस एक मेतरी पे कंपाइल मेतरी पे मेसेज कंपाइलेशन पे को मेतरी कंपाइल मे हर कंपाइल पास मेतरी डन कंपाइल कंपाइल पास मेदी मेसेज पे इंटरप्रिट कंपाइल कनेक्ट मेदी पे चुट्टा के बलाकर आडिनो समोदानित संवर्धन परिसर क्रम लेकिन मे विस्तर करना ओपन अभी दर्ना सेव कर वेरीफाई उत्तम सीलू कारक दोष सदा प्रवेश परीक्षा कराई
කිසියම් දෝෂයක් නමුත් කන්සෝල් කවුලේ වාර්තා කරනවලුනේ අප්ලෝඩ් වලින් කේතයක් සම්පාදනය කරලා ශුද්ධ පාලකතුලට යවන්න පුළුවන්ලු හැබැයි USB කනෙක්ට් කරලා තියෙනවා අපි මැසේජ් වලින් තත්ත්වය පෙන්නුම් කරන කන්සෝල් වින්ඩෝගේ දෝෂ පරිණත අනිකුත් තොරතුරු පෙන්නනවා බෝඩ් පෝට් කනෙක්ටඩ් කවුලෝ මගින් භාවිත පුරෝහා සම්බන්ධ කෙවිනිය පෙන්නනවා ඒක චුට්ටක් බලා ගන්න ලොකුවට ඉතින් අහලා නැහැ ඉතින් අපිට කොහෙන් ඒක හිතා ගන්න බෑ හරි මේ නිහිත පද සංවර්ධනදී මේ උදාහරණ දීලා තියෙනවා නිමිලීමේ බ්ලින්කර් සිස්ටම් කියලා අපි කියන්නේ ලයිට් නිමිලිය පත්තුන එකක් නේද ඔය ස්වයංක්‍රීය ආලෝක පද්ධතිය ඔටෝ ලයිට් කළුවර නම් ඔටෝ ඕන් වෙන්න පුළුවන් එළිය නම් ඕෆ් වෙන්න හදන්න ස්වයංක්‍රීය පංකාවද ඔටෝ ෆෑන්ස් ඉතින් ෆෑන් එක රස්නේ නම් ඕන් වෙන්නයි රස්නේ අළු නම් ෆෑන් එක ඔටෝ ඕෆ් වෙන්නයි දොර සීනු සංඥාව ඩෝ එලාම් සිස්ටම් එලාම් එකක් නේ දොරට හදන්න දොර ඇරෙනකොට එලාම් එකක් වදින්න එහෙම හදන්න පුළුවන් දැන් ඔයාලා මේකේ මෙන්න මේ උපකරණ මගින් ET වල කරලා ඇති. මේ ET වල කරපු අත උස්සන්න බලන්න. ET කරපු ළමයි කරලා ඇති නේද? ෆිසික්ස් වලත් අහු වෙලා ඇති ඔයාලට මං හිතන්නේ ෂාර්ලට් එහෙම. ෆිසික්ස් වලදී අහු වෙනවා. අහු වෙලා ඇති නේද ඔයාලා? ඉතින් ඔයාලා වට වඩා දන්නේ නැති කිසම ඒවා නේ. මේ වගේ ඇනෝඩ් එක කියලා එකක් තියෙනවා, කැතෝඩ් එක කියලා එකක් තියෙනවා. ෆිසික්ස් වල ඉලෙක්ට්‍රොනිකස් වල අපි කරද්දී කාලා අපිට තිබුණා. ඒ කාලේ ඉතින් ඇලර්ජික් කියලා නේද? ඒ වැඩේ මුතේ ඒ කාලේ මේ රූපයක්වත් අපිට පෙන්වෙන්නේ නැහැ නේ පුතා සර් පෙන්නේ මෙච්චර අපි ළමයි 1500ක් ඇතර ඉන්නවනේ අපි කෙලවරේ ඉන්නද සර් කූල් වෙලා සර් අතට පොඩි LED එකක් කරා මෙහෙම මෙහෙම කරලා කියනවා ඉතින් අපිට තේරෙන්නේ නැහැ කියන එක මොනවද කියලා ඒ කාලේ දැන් නැති ඔයාලට මේ රූප පේනවා ඒක දැන් YouTube තියව සර්ච් කරන්න පුළුවන් අපි ඒල් කර කාලේ ඉන්ටර්නෙට් තිබුණ නැහැ අපිට අපිට තිබුණ නැහැ අපේ ආඳුරුනේ තමයි නේද LED බලන්න ආලෝක විමෝචක ඩයෝඩ් එකක අර්ධ සන්නායක උපාංගයේ එය ඇනෝඩය සහ කැතෝඩ් නම් කරනද ලෙඩ්ස් ලීඩ්ස් නේද යොමු දෙකකින් සමන්විත ඇනෝඩ යොමුව සාමාන්‍යයෙන් කැතෝඩ් රාය දිගුයි ඇනෝඩ් එක දිගයි කැතෝඩ් එකට වඩා ඇනෝඩේ සිට කැතෝඩේට විද්‍යුතය ගලා යන ඩයෝඩ් ආරයි ඒතකොට හැමලම දෙන ඇනෝඩේ සිට කැතෝඩේට තමයි ධාරාව ගලාගෙන යන්නේ ඒතකොට බල්බ් එක පත්තු වෙන්නේ සිම්බල් ඉදරන් ඉන්න තාම ඕ ඉතින් එහෙම හරියන්නේ නැහැ මේ වීඩියෝ එකකින් හරි පෙන්වනවා නම් හොඳයි කියලා මට හිතෙනවා ඒ වගේ විශයක් ෆිසික්ස් වල එහෙම නේද සංකීර්ණ නේවා දැන් ඔයාලගේ මේ වගේ නම් එහෙම අහන්නේ නැහැ මේකේ මේ පොඩි අදහසක් නැති ඔයාලට මේ ඇනෝඩේ ඉඳලා කැතෝඩේස ධාරාව ගියහම තමයි බල්බ් එක පත්තු වෙන්නේ ඈ එහෙම තමයි මේ කියන්නේ ක්‍රමාණු රූප සටහන තුල ආලෝක විමුජ ඩයෝඩ් සංකේත මේක තමයි සංකේත නිරූපණය කරන්නේ එල් දැන් මෙහෙම රූපයක් දිර මේවා අහන්න පුළුවන් ඈ බහුවරනේ මේ මොකද්ද කියලා අහයි මෙහෙම සංකේතයක් ඇනේ මොකේද LED බල්බ් එක ඒව දැනගන්න මේක LED බල්බ් එකක් ඈ මේක LED ලා මෙහෙම නෙවෙයි LED පෙන්නන්නේ මේක සංකේතය නෙවෙයි මේ රියල් LED එක මේක තමයි පරිපථයක LED බල්බ් එකක් පෙන්නන සිම්බල් එක පොඩම මතක තියාගන්න LED වලට ඒ වාට විශේෂ ධාරාවක් 220 mA සහ වෝල්ටීයතාවය මෙන්න මේ පරාසය ඇත ඒව කඩපාඩම් කරන්න යන්න එපා මේ සංකේතම තියාගන්න ශුද්ධ පාලක ආදාන හා ප්‍රධාන තුඩු හරහා සාමාන්‍ය 5 වෝල්ට් සැපයුමක් ලබා දෙන නිසා LED එකක් හරහා ඒට අවශ්‍ය ධාරාව ලබා දීම සිස ප්‍රතිරෝධක භාවිත කරමින් වෝල්ටීයතාව අඩු කිරීම අවශ්‍ය වේ ප්‍රතිරෝධයෙන් කරන්න පුතා වෝල්ටීයතාව අඩු කරන එක නිමිලීමේ පද්ධතිය සංවර්ධනය කිරීමේ සඳහා 220 ඕම් ප්‍රතිරෝධයක් භාවිත කරයි බ්ලින්ක සිස්ටම් එකක් පාවිච්චි බ්ලින්ක් කියලා මම ලයිට් නිමිනී පත්තුන එකක් නයිට් රයිඩර් වෙන්න පුළුවන් මොකක් හරි එකක් ඈ මෙන්න මේවා පාවිච්චි කරනවා කියලා තියෙනවා එතකොට මේක ආලෝක සංවේදී ප්‍රතිරෝධක මේ ලයිට් සෙන්ස් එකක් මේ තියෙන්නේ ලයිට් සෙන්ස් එකක් තියෙන්නේ ආලෝක සංවේදී ප්‍රතිරෝධක මේක දිගුනා මොනවා සර්ච් කරලා LDR යනු ආලෝක ත්‍රීවතාවයේ පදනම්ම ප්‍රතිරෝධය වෙනස් අන්නා වූ ප්‍රතිරෝධයයි ආලෝක සංවේදී ප්‍රතිරෝධ භාගින් ප්‍රමාණ රූප සටහන් සංකේතාත්මක නිරූපණය මෙන්න මේක තමයි රහණ ආලෝක සංවේදක ප්‍රතිරෝධකයක් සම්මත සංකේතය මේක ඒක බලාගන්න මොනවම ඇදලාද මේක තමයි ආලෝක සංවේදක ප්‍රතිරෝධකයක් හරිද පුතේ ආලෝක සංවේදක ප්‍රතිරෝධකයක් යනු ආලෝකයේ ත්‍රීවතාව මත ප්‍රතිරෝධය වෙනස් වෙනවා ආලෝකයේ වැඩි නම් ප්‍රතිරෝධය වෙනස් වෙනවා ආලෝක රටන ප්‍රතිරෝධය වෙනස් කර ගන්නවා ආ මේක LED විදිහට අදිනවද මේ මම මේක දන්නේ නැහැ ඉස්සර
मेक आलोक सांवेदी प्रतिरोधक मत ध्यान उष्णत्व सांवेदी टेम्परेचर सेंसर LM 35 ను సంవేదనీకరణ ఉష్ణత్వే V out to be వోల్టితా వినస్సన అనుకలిత పరిపత ఉష్ణత్వ సంవేదకి వోల్ట్ ధన సహ GND GND కన మేక తుడు పిలేన ధన పాజిటివ్ భూగతో విద్యుత్ రేహణోడ సంబంధ కలయితు మెన్న మే తుడు ఆ ధన మే తీన తుడు ప్రతిదానయ GND V plus V out నే సంవేదకి సిన్ సంవేదని కరగన్న ఉష్ణత్వే సెల్సియస్ ని లబా గనిర పహద్ దక్కిన సమీకరణే భావిత కల హై विद्युत शक्ति चालक शक्ति परिवर्तन शुद्ध पालक आधार प्रधान तुड़ी धारा मोटर क्रियात्मक आधार प्रधान ट्रांसिट क्रियात्मक भावित करमाण सरल धारा मोटर डीसी डायरेक्ट करंट संकेतात्मक निरूपण संकेत पाविच्यकरण परिपथ 9 वोल्ट सरल धारा मोटर मेन मे मोटर 9 वोल्ट सरल धारा मोटर कार दवास देखा पदी गलवल मोट एकेरुना कायल दवास देखा पदी गलवल मोट एकेरुना ट्रांसिस्टर मे सिंबल श्रीलंका अर्ध सन्नायक उपांग विद्युतर कुड़ा धारावक पाद विमोचके ग्राहक विमोचके सापेक्ष विशाल धारावक सरसन क्रमरूप एनपीएन वर्ग ट्रांसिस्टर संकेत निरूपण संकेत मेक पोडा बल विभाग मे मुखादेना मेकतम ट्रांसिस्टर संकेत चुट मतक ट्रांसिस्टर डियोड डयोड डयोड अर्ध सरना उपांग अर्ध सरनाडेसोडी गमन करोडेसोडी क्रम रूप सटे डयोड संकेत निरूपण पात संकेत मेघतम डयोडिया संकेत ओ मे मैं इतनी हाफ फ्लिप्लो संपूर्ण पाठ एनोडेस धारा एनोडेस मदद एनोड टू कैथो एनोडे रीन दनोडे दिन चुंबक रीड स्विच चुंबक चुंबक श्रेष्ठ क्रियात्मक विद्युत स्विच विद्युत स्विच सामृत पाति चुंबक श्रेष्ठ समीप कल संबंध के संबंध एविट यात्र चुंबक दुरा सह उलवासर सवस्थ दुरावसा चुंबक संबंध संबंध उपाधि दुरा विवृत चुंबक यात्रा संबंध के विवृत दुरा अगुल पावित स्वयं क्रिया जुरा चुंबक पशी पावित करना पुड़वा
පීඩ ගොමුව බෆර් බසර් එක බසර් කියලා කියන්නේ නේද පීඩ යොමුවක් තුළ පීඩ විදුලිය භාවිත ශබ්ද ජනනය කරන ලබන යෝජන මේ පීඩ මේ මේක පොඩි සද්දයක් වෙනවානේ පීසිය බෆර් කියන බසර් බසර් බසරයක් කියලා කියන්නේ ඔය සම මේ මේ වගේ බසරකින් තමයි අදවඩේ ශබ්දේ බීප් 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 ගන්න දැන් උදාහරණයක් රැම් එක ගලවලා නම් ඔය බසරෙන් බීප් 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 ගන්න සකස මේ වීජි එහෙම නැත්නම් දිගට බීප් 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 ගාලා දෙනවා නේ බෝඩ් එක පිටිලා නම් බසරෙන් සද්දයක් දෙන්නේ නැහැ අන්න ඒ වගේ ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් එක නේද දැන් මදර් බෝඩ් එකේ බසරයක් තියෙනවා ඔයගේ බසර එකක් දාලා තියෙනවා එයා අවුට්පුට් එකක් දෙනවා එයා ශබ්දය මගින් තමයි දෙන්නේ අර මං කිය බූට් වෙන වෙලාවේ ආදාන ප්‍රදාන දුඩා ඒ මොන හරි දෝෂයක් තියෙනවා එයා බීප් කෝඩ් එක බීප් කෝඩ් එනවා ඔය බසරෙක මෙන්න මේකින් දෙන්නේ බෝඩ් එකේ තියෙනවා ඒක පොඩි ස්පීකරයක් වගේ තියෙනවා ප්‍රතිරෝධක නම් දැකලා තියෙනවා වල ප්‍රතිරෝධයක් කරන පරිපදක ධාරාව ගලන බාධාවක් එල්ල කරන විද්‍යුත් සංග්‍රහජකයක්ලු ක්‍රමාණු රූප සටහන තුළ ප්‍රතිරෝධ සංකේත නිරූපණය කිරීම මේ භාවිත කරයි ප්‍රතිරෝධය මයින් ඕම් වලින් ඒකට මේ කලර් බෑන්ඩ්ස් තියෙනවා වමේ සිට දකුණට ගමනක වර්ණ පටි හඳුනා ගැනීම සිදු කරනවා ප්‍රතිරෝධ සඳහා වර්ණ ආදේශක දැක්වේ ඉහළම තීරුවේ ටොලරන්ස් කොලම් දක්වා ප්‍රතිරෝධ අණුව ප්‍රතිරෝධ අගය වෙනස් වී මේ සමහර අයට තියෙන කලර් බෑන්ඩ් මන්නම් හින් කියන්න බෑ සමහරු දන්නා හරියට මේ කලයක වල්ලා ප්‍රතිරෝධය කියන්න පුළුවන්මයි ඔය පරණ රේඩියෝ ටීවී හදනා ඒවා මාස්ටර්ස් ලේනගේ එයාලා ටග් ගාලා දැකලා බලපු ගමන් එයාලට කියන්න පුළුවන් මේ මේ මගෝදි මේවා කඩපාඩම් කරන්න එපා මේක දැකලා මේ රූපේ දැක්කොත් බලාගෙන මේක මොකද ප්‍රතිරෝධකයක් රෙසිස්ට් එකක් රෙසිස්ට් කියලා අපි කියන්නේ මේක තමයි රෙසිස්ට් එකක් මම හිතේ රෙසිස්ට් එකක් හදලා දෙන්නේ අර පිගම් ගඩොල් වගේ දෙයක් නේද හදලා දෙන්නේ මට මම හිතන්නේ ඒක තමයි මූලද්‍රව්‍යය ඔව් ගණන් හදන්න එනවා ප්‍රතිරෝධය හදන්නේ ඕම් වලින් අපි හදන්නේ බලන්න එතනින් හැර මේ පොඩි දෙයක් තියෙන්නේ සුහුරු ලෝක ස්මාර්ට් වර්ල්ඩ් මම හිතන පොළොන්නරුව ස්මාර්ට් සිටි එකනේ මට මතකයි මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති ඉන්න කාලේ පොළොන්නරුව ස්මාර්ට් සිටි එකක් කරා මට මතකයි එහෙමයි කඳුර ටවුන් එකද උගුරු සාරල ද්‍රව්‍ය අන්තර්ජාලයේ මගින් ස්වාධීන අන්තර් හුමාරු සම්බන්ධ සුහුරු පදතුලින් පිරි ජීවිතවලින් යුතු සුහුරු ලෝකයක් නිර්මාණය කළ හැකි උදාහරණයක් ලෙස ඔබගේ සුහුරු එළාම් ඔරලෝසුව ස්මාර්ට් කියලා අපි කියන්නේ උදාසන වාවදී කිරීමෙන් පවනක ඔබ උදාසන තේ සඳහා උණු වතුර කිරීමට ඔබේ විදුලි කේතයට දැනුම් දීම සිදු කරන මෙම නම් කුමක් සිදු වේද? එළාමෙකද රක් නෙවෙයි නැගිට ගාම අර ඔටෝ අරකට කරන්ට් එකට ප්ලග් කරලා නම් ස්විච් එකකින් දාලා තියෙන්න ඕන. ඒතර යා ඔටෝ වතුර දාලා නම් වතුර පුරව ගන්න බෑ. වතුර උණු වෙන්න පටන් ගන්න. සුහුරු ශීතකරණය තුළ අඩංගු ආහාර ද්‍රව්‍ය ප්‍රමාණය අධිශීතකරණය කරමින් මිලදී ගරිදු ආහාරනේ අධීක්ෂණය කරමින්. එයා දන්නවා ෆ්‍රිජ් එකේ මොනවද තියෙන්නේ කියලා. බඩු නැත්තම් මම චොක්ලට් විතරක් චොක්ලට් තියෙනවද නැද්ද කියලා හොයලා බලන්නේ මිලදී ගත යුතු ආහාර ද්‍රව්‍ය ලයිස්ට් සත්‍යන්තිය ඔබගේ සුහුරු දුරට නෙවන්නේ නම් කෙසේ සිදුවේද මේ සියලු අදහස් අපගේ ජීවිත වඩා අපහසු කරවයි දැන් එහෙනම් අපි ෆ්‍රිජ් එක අරලා බලන්න ඕනේ නැහැ එයා ෆ්‍රිජ් එකේ බලලා ස්කෑන් කරලා මොනවද තියෙන්නේ මේ එළවලු අඩුයි මස් අඩුයි චොක්ලට් අඩුයි නේ අපිට අඩු ඒවා විතරයි ඒ අඩු දේවල් මට SMS එකකින් එනවනะ නැත්නම් මොනවාරි මැසේජ් එකකින් එනවනะ අන්න ඒව තමයි අපේ ජීවිතේ වඩා අපහසු කරවන්නේ දැන් ලංකාව නම් එතන තව චුට්ටයි අඩු මං හිතන්නේ ඒට කිට්ටුවෙන් ඉන්නවා දැන් මේ සුහුරු ලෝකෙට කුඩා අත්ඔරලෝසි සිට විශාල මෝටර රථයේ ගොඩනැගිලි තෙක්වනතෙක් බොහෝ වස්තුන් සාර්ව ද්‍රව්‍ය ගණන අයත් වේ අත්ඔරසු සාර්ව ද්‍රව්‍ය එතකොට විශාල මෝටර රථත් එහෙම තමයි සාර්ව ද්‍රව්‍ය IoT නේ මේවට පරිගණක ජවයේ එක්කල විට වස්තු සුහුරු බවට පත් වන අතර ඒවා නිහිත පදිස හඳුන්වයි නිහිත පදවල ලෝකයේ භෞතික ලෝකයේ තත්වයන් සංවේදනය කළ හැකි අතර භෞතික ලෝකයේ තත්වයන් නම් උෂ්ණත්වයේ වේගයේ ආලෝකයේ වැනි තත්වයන් වෙනස් කරන්නත් පුළුවන්. දැන් උදාහරණ කළුවර නම් ලයිට් එක ඔන් වෙනවා. එළිය නම් ලයිට් ඔෆ් වෙනවා. සීතල නම් AC එක ඔෆ් වෙනවා. රස්න නම් AC එක ඔන් වෙනවා. මෙන්න මේවා තමයි භෞතික තත්වයන් එක තමයි මේ සුහුරු ලෝකේ නිර්මාණය කළ තියෙන්නේ. නිහිත පදති අන්තර්ජාලය සම්බන්ධ කළ විට දැන් අර නිහිත පද්ධතියක් ඉන්ටර්නෙට් එක කනෙක්ට් කරාම මොකද වාසිය දුරස්ථව පාවිච්චි කරන්න බෑ නැත්නම් ස්ථානීය භාවිත කරන්න බැරි කමක් නැහැ ඒව එකිනෙක සමග පරිශීලන අතර අන්තර් ස්ප්‍රියා කරන අතර එයතුලින් සාර ද්‍රව්‍ය අන්තර්ජාල නිර්මාණය කරන එහෙනම් මේක මේ නිහිත පද්ධතියක් අපි ඉන්ටර්නෙට් එකට කනෙක්ටිවිටි එක දුන්නාන් පස්සේ අපි මොකද කරන්නේ ඒක පරිශීලන අතරේ අන්තර්ජාල රා අන්තර්ක්‍රියා සිදු කරන්න පුළුවන් ඒකට අපි කියනවා සාර ද්‍රව්‍ය අන්තර්ජාලය IoT ඉන්ටර්නෙට් ඔෆ් things කියලා අපි කියනවා බලන්න මෙතන තාක්ෂණයේ සක්‍රිය කිරීම බොහෝ තාක්ෂණ සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාල ක්‍රියාවේ යොදවා ඇත අති විශාල ලිපින ප්‍රමාණිය යුතු IPv6 ලිපින අන්තර්ජාල නිර්මාණ කලාප පරල වැනි
වැඩි පිරිවැය අඩු ජාලකරණ තාක්ෂණ ඉහළ ක්‍රියාරූප එහෙත් ප්‍රමාණින් විශාල සංවේදක තාක්ෂණ ඉහළ කාර්ය සාධන අඩු විදුලි පරිභෝජන සහ වැඩි දාරිය යුතු එහෙත් ප්‍රමාණින් විශාල සකස අඩු සකසන දත්ත ගබඩා තාක්ෂණ යන ආදී මේට ඇතුළත් එහෙනම් මේවා දැන් ගොඩක් වෙලාට වියදම අඩු වෙන්න තමයි පාවිච්චි කරන්නේ නැත්නම් මේ ඇප්ලිකේෂන් භාවිත කරන්න බෑනේ අලුත් මෝටර රටවල මේ හැම එකම මේවා අපි පාවිච්චි කරනවා සාරදාවේ අන්තර්ජලයේදී මේ බලන්න පරිගණක සාර ද්‍රව්‍ය අන්තර්ජාලයේ යෙදීම් වලට දුරස්ථ ප්‍රවේශ හැකියාවන් සහිත ගෘහ උපකරණ සහ අධීක්ෂණ හැකියාවන් සහිත සුහුරු පැරණි උපකරණ ඇතුළත් වෙයි. මට දැන් මතක් වුණා ගෑල් ළමෙක් මම ඉතින් ඉංගලන්තේ හිටිය ගෑල් ළමෙක් හදලා තිබුණා ලංකාවේ කෙනෙක් අයෝබි එකක්. එයාට ප්‍රශ්නයක් එනවා මගේ හાર્ට් එකේ ප්‍රශ්නයක් තියෙනවා. එයාගේ සුස්සනේ අවුලක් එනවා. හුස්ම ගැනීම අපහසුයක් යාට එනවා. ඒ වෙලාවට එයා මොකද ඩිවයිස් එකක් දාලා එයා ස්මාර්ට් වොච් එකක් එක්ක ගනිත්. එයාගේ ප්‍රයිවට් ડોක්ටර්. එයාගේ හුස්ම ගැනීමේ අඩුවක් වුණොත් ස්වයංක්‍රීයව මැසේජ් එකක් එනවා මෙයාට අපහසුයි. එහෙම ඩිවයිස් හදලා දෙන්න. ඒක අයියෝ නේ. කෙලින්ම දැන් අපි හිතමු මම හදලා තියනවා නම් මම දැන් කොවිඩ් කියන්නේ මේ කාලේ හොඳට ගැලවෙනවා. ඔක්සිමීටරයක් හයි කරලා හැබැයි ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනකොට එයාට පුළුවන් නම් මැසේජ් එකක් ළඟම තියෙන හොස්පිටල් එකට යවන්න. මෙන්න මෙයාට දැන් මොනවා මෙයාට ඔක්සිජන් මෙයාට ලෙවල් එක අඩුයි කියලා. එතකොටම අර මොකද අර වාහනේ ඉන්නේ 19 19ට කෝල් එකක් ඔටෝමැටික් 19 19ට කෝල් එකක්. දැන් මට හුස්ම ගන්න බාරු මම ගෙදර තනියි ඉන්නකොට මට කෝල් කරන්න බෑනේ. මම මැරෙනවනේ. මට අපහසුයක් එනකොටම අරගෙන ටග් ගාලා දැනුම් දීමක් කරන්න හදන්න පුළුවන්. මොකදේවල් නෙමෙයි බෑ. ඒතොර ඒ වගේව තමයි මේ අපි IoT කියන්නේ. ඒතොර ඉන්ටර්නෙට් හරහා ටග් ගාලා 19 දහනට කෝල් එකක් කරනවා. ඒක මැසේජ් එකක් කරනවා. මෙන්න මේ ඇඩ්‍රස් එකට GPS ලින්ක් ගන්න පුළුවන් යාළුවනේ. මෙන්න මෙයාට අපහසුයි කියලා. අන්න ඒව තමයි අපි ඔය IoT කියලා කියන්නේ. ව්‍යාපාරික සාර ද්‍රව්‍ය අන්තර්ජාලය යෙදීම වල දුරස්ථව අධීක්ෂණය කිරීමේ හැකියාවක් සහිත සුහුරු වෛද්‍ය සහ සෞඛ්‍ය සේවා පද්ධති හදිසි දැනුම් දීම අරවන් කිව්වේ. සහ ආධාරක හැකියාවන් ආලෝකකරණය දේශගුණය විනෝදාස්වාදයේ ආරක්ෂාව සහ ගොඩනැගිලි තුළ ඇති අනෙකුත් පද්ධති අධීක්ෂණය සහ පාලනය කිරීමේ හැකියාවන් සහිත සුහුරු ගොඩනැගිලි හා නිවාස සංකීර්ණ යෙදීම සුහුරු වීදි ලාම්පු ඔටෝ ඕෆ් වෙනවා සුහුරු වාහන නවතා තිබීම වාහන පාලනය සහ ආරක්ෂාව සහිත මාර්ග ආධාරක පද්ධති ආදී ප්‍රවාහනයේදී ඇතුළත් වේ කර්මාන්ත සාරෝද්‍රව්‍ය අන්තර්ජල යෙදීම වල ක්‍රියාවලිය පාලනය සඳහා නිෂ්පාදන නඩත්තු කිරීම වැනි සුහුරු නිෂ්පාදිතීම් වර්ෂාපතන ආර්ද්‍රතාවයේ පරිපෝෂණාශක සහ පාංශු අන්තර්ගත නිරීක්ෂණ පද්ධති කුෂිකාර්ම යෙදීම සහ සුහුරු වාරි මාර්ග පොහොර යෙදීම පද්ධති ආදී ඇතුළත් වේ. දැන් එතකොට පුතේ මේ සුහුරු කිරීමේ IoT නැති තැනක් IoT නෙවෙන්න නෑ දුන්නු IoT එකක් නේද හැම තැනම තියෙන්න පුළුවන් සමහර වාහනේ වෙන්න පුළුවන් කාර්යාලය වෙන්න පුළුවන් හොස්පිටල් එකේ වෙන්න පුළුවන් දැන් ඉස්සරහට ගෙවල් වල ස්මාර්ට් ෆෝන්ස් නේ මේ වෙදි ලෝකේ පාවිච්චි කරන අපි නැතුණා නේද අපිට ස්මාර්ට් තියාදී අපි ඉන්න එකවත් නැති වෙන සයිස් එකක් තියෙන දැන් ගෙවලුත් මිනිස්සු අරන් යයි වගේ මේ ලෝකේ මේ වෙදි ස්මාර්ට් IoT වලට ගිහිලා තියෙන IoT වල භයානක දෙයක් මෙහෙ වෙන්න පුළුවන් දැන් හිතමු ඔන්න මම සුහුරු නිවාසයක් මගේ තියෙන කියලා කවුරු පැලේ සුහුරු කරන නිවාස දැන් මොකක් ගහලා නැත ස්මාර්ට් හෝම් එක දැන් හිතන්න මම ස්මාර්ට් හෝම් එකක් කරලා දෙන්න මගේ ගෙදර ඒතර Google Home මගේ ඩිවයිස් එකයි කරලා දෙන්න මගේ ස්මාර්ට් වොච් එක දෙනවා මම ගෙදර එනකොට ඔන්න ගෙදර දොර ඇරෙනවා මගේ ඔරලෝසුව කවුරු එකෙක් ගහලා මගෙන් ගලව ගන්න දැන් මොකද වෙන්නේ හොරා මගේ ස්මාර්ට් වොච් එක නැගන් ගේ ළඟට එනවා එනකොට දොරවල් ඇරෙනවා ඉවරයි නේද ඔන්න ඒක අනතුරක් ඊට පස්සේ දැන් ඔය ඩිවයිස් එක ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙලා නැති දැන් හිතන අර මේ ඊ-කොමර්ස් වල වගේ පාවිච්චි කරලා දැන් ෆ්‍රිජ් එක සර්ච් කරලා යා බඩු ඕඩර් කරනවනේ යා ඕඩර් කරන තැනට යන්න පුළුවන් ඕඩර් කරලා යාට සමානව මගේ ක්‍රෙඩිට් කාඩ් දීලා නම් ඒ ඩිවයිස් එකට එයා ක්‍රෙඩිට් කාඩ් එකේ ගෙවන්නේ ගෙවනකොට ඔක තුන්වෙනි පාර්ශ්වයෙන් අතරමැදියේ හොරගම් කරනවා වගේ තොරතුරු ඉවරයි අන්න ඒ වගේ දේවල් ආරක්ෂාව මේක තමයි ආවාසිය ඒ IoT ල ආවාසිය තියෙනවා දැන් ඔක පුතා අන්තර්ජාල හරහා සිදුවන කොට අනවසර ප්‍රවේශම් සිදු වෙන්න පුළුවන් ඒකෙන් මගේ පෞද්ගලික දත්තවලට හානියක් සිද්ධ වෙන්න පුළුවන් පෞද්ගලික හානියක් වෙන්න පුළුවන් ඕ නෑ ලෝකේ පාවිච්චි කරන පුතේ Google හදලා දෙන Google ලා හදන Google Home කියලා ඩිවයිස් එකක් එහෙම තියෙනවා පොඩ්ඩක් බලන්න වීඩියෝ එකක් එහෙම තියෙනවා ලස්සන එක හරි සා අමිතින් මේ තියෙන අපි චැලෙන්ජස් දාලා දෙන පොඩ්ඩක් බලමු
සාරද්‍රව්‍ය අන්තර්ජාලය අභියෝග IoT වල කියලා බලමු අභියෝග මොනවද කියලා සාරද්‍රව්‍ය අන්තර්ජ බොහෝ ඉඩ ප්‍රස්ථාන හා අවස්ථාන් සඳහා දුරට විවෘත කරලා තියෙනවා ඒ හේතුන් බොහෝ අභියෝග තියෙනවා සමාජ හුදකලා සහ සාරද්‍රව්‍ය අන්තර්ජාල ප්‍රයෝගී උපාංගයන් අනවසරයෙන් පාලනය වෙදී එකක් තමයි සමාජ හුදකලා සමහර මිනිස්සු විවාහයක් කරගන්නවත් හිතන්නේ නැති ඇයි රෙදි ටික ගලවලා දාපම අරන් ගිහලා ඕදනවා වේලනවා ඈ කණ්ඩ ඒ කොම ඉනවන ෆ්‍රිජ් එක සර්ච් කරලා ඒව ගෙන ඔක්කොම නා සමහරට යාට මොකද වෙන්නේ එයා පවුල වෙන්නවත් නැහැ මොකද මේවා කෑ ගහන්නේ නැහැ පාඩුවේ වැඩ කරනවා ඒතර එයා පවුල් ජීවිතේට සමාඩ අකමැති වෙන්න පුළුවන් ඇයි මේ හුදකලා හොඳයි කියලා ඒතර හුදකලා වෙන්න පුළුවන් මිනිස්සු නේ හුදකලාව සහ හුදකලාව එකක් අවාසියක් සහ සාරද්‍රව්‍ය අන්තර්ජාල උපාංගයක් මේවා ඉන්ටර්නෙට් කනෙක්ට් කරලා තියෙන අනවසරයෙන් පාලනය කිරීම සහ පෞද්ගලික හා සංවේදී තොරතුරු වලට අනවසර ප්‍රවේශීම ක්‍රෙඩිට් කාඩ් නම්බර්ස් එහෙම ගන්න පුළුවන් පාස්වර්ඩ් ගන්න පුළුවන් යන්නේ ආරක්ෂක සහ පෞද්ගලිකත්වයේ පිළිගැටළු සමාජ අභියෝග වේ ප්‍රශ්න සමහර අපි CCTV පදිරේ බාහිර කෙනෙක් ප්‍රවේශෙන්න පුළුවන් ප්‍රවේශල අපේ දේවල් බලන්න පුළුවන් පෞද්ගලික හානිය ඔබ යම් කිසි ඔබගේ සුහුරු එලාම් අත්තරොසු වෙත අනවසරයෙන් ප්‍රවේශීවි ඔබගේ සියලු සාරද්‍රව්‍ය අන්තර්ජාලයෙන් මෙත ප්‍රවේශුත් කුමක් සිදු වේද අපේ ස්මාර්ට් වොච් එක හොරෙන් ගිහිල්ලා ඒතර අපේ ගෙදර හැම එකම ඇක්සස් කරන්න පුළුවන් සිදු වේ. එම නිසා සාරද්‍රව්‍ය අන්තර්ජාලයේ අවස්ථා පමණක් නොව අභියෝග දවබෝධ කරගන්න ඉතා වැදගත්. ඒකම ස්මාර්ට් වොච් එක ගහලා ගත්තා කියන්න පුරා යනකොට ඒක උට පුළුවන් ලයිට් ඔෆ් කරන්න ඔන් කරන්න සියලු දේ නේ සමහර ගෙදර මිනිස්සු නිදිය වෙලා දන්නේ නැහැ කවුද ආවේ කියන්නේ සමහර. නැගිරින්නෙත් නැහැ නේද නේ අපි අතුර අරගෙන ගෙදරට ඇවිල්ලා රෑ 12ට එකට ක්ලාස් එකට ගියොත් මේ අතුර අරගෙන සමහර ගියදට දොර වහගෙන අපිම යන්නේ ඇතුළට. ගෙදරයි දන්නේ නැහැ ඒක. සමහර හොරාටත් ඒ විදිහට එන්න පුළුවන්. ඒස හරි අනතුරු දායකයි හොඳ නරක දෙකම තියෙනවා. සාරද්‍රව්‍ය අන්තර්ජාල පදනම වූ පද්ධති සංවර්ධනය. අන්තර් සම්බන්ධිත සෝරු පද්ධති ස්වයංක්‍රීය ක්‍රීම් සඳහා සාරද්‍රව්‍ය අන්තර්ජාල මත පදනම සංවර්ධනය කිරීම. මේ සුහුරු පද්ධති එකිනෙක කනෙක්ට් කරන්න තමයි පාවිච්චි කරන්නේ මොකද මේ සාරද්‍රව්‍ය අන්තර්ජාලය. ඒක ඉන්ටර්නෙට් හරහා තමයි මේ දේ කරන්නේ. සුහුරු ආලෝක පද ස්මාර්ට් ලයිට් සිස්ටම් එකේ තියෙන අපි පාවිච්චි කරන්නේනේ. අන්තර්ජාලය හරහා දුරස්ථ විදුලි පහනක් දැල්වීම සහ නිවීම මේ පද්ධතිය මගින් සිදු කරයි. අන්තර්ජාල සම්බන්ධයදී වෙනත් පරිගණක තුල ක්‍රියාත්මක වෙබ් අධරික්සුවක් මගින් මෙන්න මේ ඉල්ලීම HTTP ඉල්ලීමක් සිදු කරලා සූර්ය ආලෝක පද්ධතිය මගින් ආලෝක මොජන් ඩයෝඩයක් පිරින් දැල්වීම සහ නිවීම සිදු වෙන එක කරන්න පුළුවන්. ඒක වැඩක් නෑ නිකන් දාලා දෙන්න. ආඩිනෝ ඉතරින් ෂීල් කියලා එකක් තියෙන පොඩ්ඩක් බලන්න එක. ආඩිනෝ ඉතරින් ෂීල් යන ප්‍රධාන ශුද්ධ පාලක මත පදන වූ සංවර්ධන පවෝරක් මතට එක්කලගේ පෙර එකලස් කළද මොඩියුලේ ආඩිනෝ යුනෝ පූර්ව හා සම්බන්ධ කළ පසු ආඩිනෝ යුනෝ පූර්ව ක්‍රියාකාරීත්වයේ පුළුල් වී අන්තර්ජාලයට සම්බන්ධ පහසුකම් සැලසීම මේ ආඩිනෝ ඊතරනෙට් ෂීල් කියන පුතා මේක අපි ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරනවා ආඩිනෝ බෝඩ් එකම ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන එක දැන් මේක ඊතරනෙට් පෝට් එක උනේ අපි කලින් කතා කරේ ඊතරනෙට් පෝට් එකක් තිබුණා තිබුණේ USB පෝට් එකයි පවර් ජැක් එකයි හැබැයි මේ ආඩිනෝ ඊතරනෙට් ෂීල් එකේ ආඩිනෝ බෝඩ් එකේ සාමාන්‍ය යුනෝ බෝඩ්ේ වෙනස මේ ආඩිනෝ යුනෝ බෝඩ් එකට මොකක්ද වෙවිලා තියෙන්නේ ඊතරනෙට් පෝට් එක කියලා කියන්නේ ඉන්ටර්නෙට් කනෙක්ට් එකක් මෙයා කනෙක්ට් කරන්නේ. පුළුල් වී අන්තර්ජාල සම්බන්ධ වෙන පහසුකම් සලසයි. ආඩිනෝ ඊතරනෙට් ෂීල් නවතම අනුවාදයක් මේ 29 රුපියල් දෙනවා. මේක ටිකක් මිල වැඩි ඈ. මේ ආඩිනෝ යුනෝරා මේක අනිවාර්යෙන් ගණන් වැඩි. මොකද ඉන්ටර්නෙට් කනෙක්ට් එකක් තියෙනවා. එතකොට සමහරට මේක හීට් වෙනවා වැඩි වෙන්න පුළුවන්. ඒක හීට් වෙන එක වැඩි වෙන නිසා ඒකේ පාවිච්චි කරන අර්ධ සන්නායක එහෙම පොඩක් මිල වැඩියෙන් පාවිච්චි කළ හැකි. ඒතර අනිවාර්යෙන් මේකේ වෙනසක් තියෙනවා. එදන ඔච්චර වල දැනගන්න ඕනේ මේ සාරද්‍රව්‍ය අන්තර්ජාලය මොකද කියලා ඉන්ටර්නෙට් හරහා අපි පාවිච්චි කරන්නේ කාපේ කාර්යයන් සුවර ගන්න එකේ ආවාසිය හන්න පුළුවන් අර වගේ අනවසර ප්‍රවේශන් සිදු වෙන්න පුළුවන් පෞද්ගලික අතර හානි සිදු වෙන්න පුළුවන් මේ හැකින් වගේවා සංවේදී තොරතුරු සොරකම් කරන්න පුළුවන් නේ එතකොට මේ උපකර පොඩ ප්‍රතිරෝධකීය සංකේත දැනගන්න මොකද ඒකෙන් ප්‍රතිරෝධයෙන් කරන්න මොකද පුතේ බාධාවක් ඇති කරන්නේ ධාරාව ගලා යම් එතකොට මෙන්න මේක චුම්බක ඇතුළ පාවිච්චි කරන අපි දොරවල් අරින වාහන එකට පාවිච්චි කරනවානේ ඩයෝඩ් පාවිච්චි කරන මොකද එකෙන් කරන්නේ එක් දිශාර පමණක් නේද දත්ත ගලන්නේ මේ ආ විදුලිය ගලන්නේ සිදු කරන්නේ නේ ට්‍රාන්සිස්ටරේ මොකද්ද මෝටරේ කියන මොකද්ද නේ ටෙම්පරේචර් සෙන්සර් නේ LDR එක LED සංකේත දැනගන්න ඒවා ඒ වගේ දේවල් ඊට පස්සේ මෙන්න මේ software එකේ පොඩ අතුරු මොහොතද පොඩක් දැනගෙන අරගන්න පොතන අපි කෝඩ් කරන කෑල්ල අප්ලෝඩ් කරද්දි මොකද්ද වෙන්නේ කන්සෝල් වින්ඩෝ එක මොකද මෙසේජ් ඒරියා චුට්ටක් එක දැනගන්න ඕන වල අනිවාර්යෙන් ඊට පස්සේ මෙන්න මේකේ බෝඩ් එකේ ටැන් පොඩ්ඩක් දැනගන්න මේ රීසෙට් බටන් එක මේ USB එක මේක ඇවිල්ලා පවර් ජැක් එක මේක ඇවිල්ලා මයික්‍රෝ කන්ට්‍රෝල් එක නේ
මේ ඩිජිටල් පින්ස් මෙතන තියෙන මේ ඇනලොග් පින්ස් ටික ඒවා කීපයක් දැනගන්න වෙයි නම් කරන්න වගේනේ ඊට පස්සේ ඔයාලා දැනගන්න වෙයි මේ දෙකේ වෙනස මයික්‍රෝ ප්‍රොසෙසරේ සහ මයික්‍රෝ කන්ට්‍රෝලර් මොකද මයික්‍රෝ ප්‍රොසෙසරයක් තියෙනවා නම් මදර්බෝඩ් එකක් තියෙනුනේ ඒකේ වෙනම මයික්‍රෝ ප්‍රොසෙසරේ රෝම් වෙනම සීරියල් පෝට් වෙනම ඉන්පුට් අවුට්පුට් වෙනම RAM එක වෙනම අනිත් ඩ්‍රයිවර්ස් වෙනම තියෙන පෙරිෆෙරල්ස් ටික හැබැයි මයික්‍රෝ කන්ට්‍රෝලර් එකේ මේ ඔක්කොම එක ඇතුලේ නේ තියෙන්නේ ඒ ඔක්කොම එක ඇතුලේ තියෙනවා නේ ඒවා ඒක ප්‍රමාණෙන් කුඩාන මිල අඩු ඒ වගේ පොඩි පොඩි දේවල් දැනගන්න ඕන ඔයාලා මේකේ IoT කියන්නේ ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් කියන එක. ඒතර පුතේ එච්චරයි පාඩමේ තියෙන ඉතින් මේක ලොකු දේවල් නෑ ප්‍රැක්ටිකල් එකක් තියෙන්නේ මම ප්‍රැක්ටිකල් කරන්න ගියේ නෑ. ඔය කීපෝ ටියුට් එක වල පාඩම් කරද්දී තුන් පාරක් කියව ගන්න ආපහු. මේ වගේ ලොකුර ප්‍රශ්න නම් අහලා නෑ පුතේ මේ පාඩම. ප්‍රැක්ටිකල් ගැන දැනගන්න අවශ්‍ය නෑ ඔයාලා ප්‍රැක්ටිකල් කරන්න ඉන්නේ නෑ 100 200ක් ෂුවර් එම අහන්නේ මේ වගේ. කොහොමත් මේ වගේ කාලයක ප්‍රැක්ටිකල් අහන්නෙම නෑ ඔයාලගේ. ඒකට කාලය දාන්න එපා. හරි මගේ යෝජනාවක් තියෙනවා පුතේ. තව සති දෙකකින් විතර මම කරන්න බලාපොරොත්තු වෙනවා. නෙට්වර්ක් ප්‍රශ්න 50 25කුයි Python ප්‍රශ්න 25කුයි දෙන ඔන්ලයින් MCQ එක. අර මේ 2022 කට කරා වගේ එකක්. ඒකෙදි 2022 ළමයි එනවා 21 ළමයි එනවා. ඒතකොට මම පෝස්ට් එකක් හදලා දාන්නම්. මේ ඔන්ලයින් පේපර් එක මම සාමාන්‍ය රෑ 9ට වගේ දෙන්නම් 9 ඉඳලා 11ට වගේ ඉවර කරන්න. දවසක් මම කලින් පෝස්ට් එකක් කරලා දාන්න. ඔයාලා එතකොට හැබැයි අපේ ළමයි විතරක් නෙමෙයි මේක ලියන්න. එතකොට මම උදාහරණ අපේ ළමයි අඳුරගත්තේ ඔයාලගේ නමට ඉස්සරහින් මම කෝඩ් එකක් මොනවාරි දෙන්න දාන්න උදාහරණ අපි හිතමු ඔයාලගේ නමට ඉස්සරහින් හරි නමට ඉස්සරහින් අපි හිතමු දානවා මෙහෙම. අපි හිතමු D අකුර දාලා තමන්ගේ නම ගහන්න. අපි මෙහෙම නැත්නම් Y අකුර DY කියලා තමිත යාපයි DY කියලා ඔයාලා නම ගහන්න. එතකොට මම දන්නවා ඔයාලා කියලා. එතකොට අපි බලමු එතකොට ඔයාලා ඔයාලගේ යාළුවෝ එතන වෙන පන්ති යන යාළුවෝ හරි නුවර කොළඹ පන්ති යන යාළුවෝ හරි එතන ඔන්ලයින් නේද ලංකාව යන එතන මාතලේනේ ඕන තරග ගාල්ල මාතලේවා. එයාලට ලින්ක් එක කලින් ෂෙයා කරන්න. මම පෝස්ට් එකක් දාලා පෝස්ට් එකක් දාන්න. එතකොට ඔයාලා සමහර ලියයි. අපි බලමු කවුද වැඩිම ලකුණු ගන්න කියලා සහ ඔයාලා ඉන්න මට්ටම. මේ අපිට ඒක හිතාගත්තේ ඔයාලා කොතනද ඉන්නේ කියලා ID වලින් networking 50යි python 50යි. ඒකට කැමැති අතුස්සන්න බලන්න. challenge එකක් ඈ. බලමු ඔයාලාද හොඳ අනිත් class වලින් ළමයිද හොඳ නේ. ඔයාලා share කරන්න ඒක. ඒතර මම කලින්ම link එක එවන්න. ඒ වෙලාවට හැබැයි මම active කරන වෙලාවට Google form එකේ බලමු එතකොට මගේ පන්ති යන ළමයිද. හැබැයි වෙන ඕනෙකුට share කරන්න. ඒ වෙලේ පෑද දෙක ඉවරද්දි මම ලකුණු ටික ටක් කරලා ඔයාලට පෙන්නනවා ඒ වෙලේ screen එකෙන්. මං ඔයාලා ගෲප් වල නේද ඔයාලා යාළුන්ට ආපහු ෂෙයා කරන්න පුළුවන් ලකුණු ටිකක් මං දාන්න බලමු අපේ ළමයිද මොකදම අනිත් ළමයිද හැබැයි ඕන ළමයිකට මේ මගේ ටියුෂන් හදාගෙන බලාපොරොත්තු වගේ නෙමෙයි යහපත් පරමාර්ථයක් තියෙන්නේ අය මොකද ඔයාලා 21 කියලා ළමයි මම ක්ලාස් කරන්නේ නැහැ කොතන මාසෙනේ තියෙන්නේ නේද මේ ඒක එහෙම එකක් නෙමෙයි මට ඕනේ ඔයාලා කොතනද ඉන්නේ කියලා දැනගන්න දැන් බලමු ඔයාලා මාතලේ දිස්ත්‍රික්ක කොතනද ඉන්නේ කියලා දැනගන්නනේ එතකොට ඔය MCQ 50 වැඩිම ලකුණු ගන්න Python 25යි networking වලින් 25යි තියරි ප්‍රැක්ටිකල් හැම එකෙම තමයි ප්‍රශ්න හදලා තියෙන්නේ ප්‍රශ්න හදන්නවා දැන් හදාගෙන යනකම් 22 ළමර තුඩෙම කැමති වෙලේට ඔයාලත් කැමති වෙයි කියලා මම හිතනවා හරි එතකොට ඔයාලට පුතේ තියරි වල නම් ඔච්චරයි කරන්න දෙන්න මම හිතනවා මම ගුරු තියරි සිලබස් එකෙන් අදින් ඉවර කරා එතකොට මේ අන්තිම පාඩම් දෙක ලකුවට හිතන්න එපා ඒ වගේම මට දාන්න තරම් ප්‍රශ්නත් නෑ පුතේ පාස් පේපර් වල මෙන්න මේ AI එකේ නම් ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා මේ IoT වලින් එහෙම ලොකුර ප්‍රශ්න අහලා නෑ එකක්වත් පාස් පේපර් වල මොකද මේක නිව් සිලබස් ආපු එකක් නිසා එම ලොකුවට අහලා නැහැ මේකෙන් කිසිම තැනක. ඉතින් අහන්නේ නැති චූටි දෙයක් අහයි අර බෝඩ් වල වෙනස්කම්. ඔය මේකෙන් එළිය කොහොමත් අහන්නේ නැහැ. මේ ටියුට් එක බලාගෙන මේක තමයි අපිට සෙමිනේ එකේදී හම්බුනේ ටීචර්ස් ලාගේ අලුතෙන් ගුරුවරක් පොතේ තියෙන එක. ඒතර මේකෙන් එළිය කිසිම දෙයක් අහන්නේ නැහැ වල මේකට හුරු වෙන්න. මේක මට ඇත්තටම දුන්නේ අපේ දිලිෂාන් කියලා සර් කෙනෙක්. ඔව් දිලිෂාන් තමයි හරිනම් DSN නයි කණ්ඩරම DSN නායකයා IT කරන සර් මම දුන්නු මේක. එයාලා තමයි මම කියන්නේ මේ පොත හදන්නත් එයාලා සම්බන්ධ වුණා මම හිතන්නේ. මේ එතනින් හාට එන්නේ නෑ වල මේ පාඩම විතරේ ඒකම මම එකයි දුන්නේ. දිලිශාන්තව වරමතකෝ. හරි ප්‍රශ්න නැද්ද එතකොට එනවා? අරක මම පෝස්ට් එකක් හදලා දාන්නම් ඔයාලට ෂෙයා කරගන්න උට. යාළුවන්ට කියන්න කලින්ම ලින්ක් එකක් මම කලින්ම දාලා කියන්න. එතකොට ඔයාලට ෂෙයා කරන්න පුළුවන් ලින්ක් එක. තව සති දෙකක් ඇතුළත තියෙන කොහොමද මං හිතන්නේ රෑට උදාහරණ රෑ 9 වගේ ක්ලාස් නෑ නේ ඔල රෑ 9 විතර එද්දි එහෙම දාමු අපි සන්දා වගේ රෑ 9ට හරි එහෙම සති දවසකට දාමු නේද
पेपर है क्या हरे एना आप यादर नवातु में ऐसे बोलते हैं ना हमारे टाइम बुझा रहना है गुड नाइट परिसीमिंग इंड है ऐटा उधे हाइड पेपर के तीन नवा वो याला ये ना पेपर लियांग इंड है ऐटो दे हाइड पेपर एकर ना अभी